ආයිබෝන් අපේ ආදරණීය ප්‍රේක්ෂකින් සියලු දෙනාටම මම හැමදාම මේ ඔබ ආමන්ත්‍රණය කරනකොට ආයිබෝන් කියනා වගේම අදත් බොහොම විශ්වාසයෙන් ලෙන්ගතුව බොහොම සතුටින් ආයිබෝන් කියලා කියන්නේ. මම මේ වගේ ඔබට කී වතාවක් ආයිබෝන් කියලා ඇද්ද? වැඩසටහන් 500ක, 600ක, 800ක විතර. ඒ ආශිර්වාදය ඔබ මට කී වතාවක් ආපහු පෙරලා දීලා ඇද්ද? අන්න ඒක කොතරම් වටිනවද? ඉතින් ඒ ආයිබෝන් කියන වචනය හරහා අපි මම සහ ඔබ අතර ඇතිවන ලෙන්ගතුකම තවත් අලුතෙන් පැය දෙකහමාරක කතාවක් ලියන්නයි මේ උත්සාහ කරන්නේ. අද අපි අපේ සිහිනයේ කිරය වැඩසටහනේ ගීත තෝරන්නට බොහෝ කැමති ගීත 10 අරගෙන එන්න කියලා ආරාධනා කළේ කාලයක් අපේ හිත්වල බලාපොරොත්තුෙන් හිටපු ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ නොමැකෙන ලෙස සටහන් කරපු වැදගත් විදිහට සටහන් කරපු ලාංකීය පුතෙකුට ඔබ එක හිතින් ආදරය කරන අපේ ක්‍රිකට් ජීවිතයේ එදත් වීරයා අදත් වීරයා හෙටත් අපි හොයන්නේ වගේ වීරයෙක් සනත් ජයසූරිය. ආයිබෝන් සනත්. සනත් ටෙරන්ස් ජයසූරිය. ඒ වගේම සනත් ගීත 10 තෝරනකොට මේ ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළේ තවත් ඔබ ආදරය කරන ඉතාමත්ම ආදරය කරන තරුණ නිර්මාණ ශිල්පියෙකුට නළුවෙකුට ගායකයෙකුට ඔහු රවීන් කනිෂ්ක. රවීන් ආයිබෝ කොහොමත් රවීන් මෙතන මේ අපි මේ හිතන් නැතුව වෙච්ච සමහර ගැලපීම් තියෙනවා. ඒ තමයි මේ ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් ගහපු ඔබ ඇවිල්ලා චරිතයක් හැටියට ක්‍රිකට් ගහන ක්‍රීඩකයෙක්. ඉතින් ඒ නිසා මේ මෙයාගේ ඉනිම මං හිතන්නේ ඒක ඉනිම් 1000ක් ඊටත් වැඩිය ගහලා ඇති. ඔබ තාම ඉන්නේ දෙවැනි ඉනිම. ඒ සුසංයෝගය. ඒ වගේම තරුණ හඬකට අපේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සිහිනයේ කිරය වැඩසටහනට පවත්වපු කටහඬ පරීක්ෂණයෙන් ඒ තෝරාගත්ත ස්වල්ප දෙනාට එකතු වෙන්න වරම් ලැබපු තරුණ තාමත් පාසල් මට්ටමින් ගායන ශිල්පිනියක් හැටියට දොරට වඩින්න බලාපොරොත්තුෙන් ඉන්න තිරණී කරුණා තිලක. ආයිබෝන් තිරණී. එහෙමනම් සනත් ඔබට සුබ උපන්දිනයක් වේවා. අද තමයි සනත්ගේ උපන්දිනය. එනිසා අපි මුළු ශ්‍රී ලාංකිකයෝම සමස්ත ප්‍රජාවම එකතු වෙලා මේ ලාංකීය පුතාට ජීවිතේ ඉදිරි හෙට ඉඳල ලබන ඉදිරියේ තවත් යහපත් ඉදිරියක් අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. සනත් මේ මේ දවස්වල කොහොමද ජීවිතේ? මේ දවසට වර්ල්ඩ් කප් මැච් එකක් තියෙනවනේ. ඔව්. ඉතින් ඒකටික බලනවා. මගේ තියෙන වැඩ කටයුතු තියෙනවා. ක්‍රිකට් අකඩමි එකක් තියෙනවා. ව්‍යාපාර කටයුතු ටික තියෙනවා. ඉතින් මේ දවස්වල කාර්ය ටිකක් කාර්ය බහුලයි. කොහොමත් ඔබේ ජීවිතය අතිශය කාර්ය බහුලයිනේ. නේද? එහෙම නැති කාලයක් නැහැනේ. සනත් මේ මේ ජනප්‍රියත්වය Tamanට ලැබෙනවම ඒක කොහොමද සනත් පාලනය කරගන්නේ මේ පොදු සිවිල් ප්‍රජාව ඉදිරියේ? මං හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඕක. අපි හැමෝම දැනගන්න ඕන දෙයක්. අපි දුරබැහැර පළාත්වලින් ආවම බොහොම අමාරුවෙන් මේ තත්ත්වලට ආවම අපි මතක තියාගන්න ඕන අපි කොහොමද ආවේ කියන එක. අපට උදව් කරපු අය අදටත් මම කතා බහ කළා. මං ඒ අයත් එක්ක කතා කරනවා. ඒ අය බලන්න යනවා. ඉතින් එතනට ආවම මම හිතනවා අර අපේ මේ සංස්කෘතිය ඒ වගේ මම නම් බෞද්ධයෙක් අපේ බෞද්ධ දර්ශනයත් එක්ක ඒ පැත්තත් එක්ක ගියොත් මං හිතනවා හරි ලේසි.
හැබැයි තින් ඕනට වැඩිය මේක ඇඟට ගත්තොත් තමයි මේක තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ මම හැමදේම කරපු එක්කෙනෙක් මෙරටේ මට ටිකක් වැඩියෙන් දේවල් තියෙන්න ඕන කියලා. එහෙමින් අර අපිත් ඔය පාරේ යනවා නම් ඕන තැනක පාරේ වාඩි වෙන්න පුළුවන් වෙන්න ඕන. ඕන පාරේ තියෙන පොඩි පෙට්ටි කඩේකින් හරි තේ එකක් බොන්න පුළුවන් වෙන්න ඕනේ. ලොකු තැනකටත් යන්න පුළුවන් වෙන්න ඕන. පොඩි තැනක ඉඳගෙනත් ඉන්න පුළුවන් වෙන්න ඕන. හැම මිනිස්සෙම එක්කම කතා කරන්නත් පුළුවන් වෙන්න ඕන. අර ඒක තමයි මං හිතන්නේ මම දකින දේ. සමහරක් අයට ඕව අමතක වෙනවා. ඉතින් ඒ තුළ මං හිතනවා අපේ ජනතාව අපේ සංස්කෘතියත් එක්ක එතකොට මං හිතන්නේ ගොඩක් කලකිරුණෝ සමහරක් අය දිහා බලලා. ඉතින් මම ඒක හැමතිස්සෙම හිතන්නේ මේවා තාවකාලික දේවල්. ඔව් මම හිතන්නේ. ඉතින් මේ අද අපි ඉන්නවා හෙට නැති වෙන්න පුළුවන්. මේ හැමදාම මේ විදිහට අපිට ක්‍රිකට් ගහන්න බෑ. ක්‍රිකට් ගහලා ඉවරනාට පස්සේ අපි සාමාන්‍ය ජීවිත ජීවත් වෙන්න ඕනේ. ගහන කාලේ අපි මෙච්චර දේවල් මේ ලෝක වාර්තා තිබ්බට ඒ ඉවර කරලා පැත්ත පසු කාලෙක සාමාන්‍ය ඉදිරියට ඉන්නවා. හැබැයි ඒ කාලේ අපි හොඳට හිටියොත් අපි මැරෙනකම් අපිට මිනිස්සු සලකනවා. ඒක හරියි. ඒ කියන්නේ අපි දැන් අවුරුදු මම අවුරුදු 10ක් 11ක් විතර එනවා ක්‍රිකට් නවත්තලා 11ක් විතර එනවා. ඒ කියන්නේ අදටත් අපි මම පාරේ බහැල ගියොත් හරි ඒ අපේ කාලේ අය පාරේ බහැල ගියාම අපිට තියෙන සැලකිල්ල වෙනස්. ඇත්ත. ඉතින් ඒ ගැන සන්තෝෂ වෙනවා හිත ඇතුලෙන්. අපි ලොකු ආඩම්බරයක් තියාගන්න නරකයි. හරියටම හරි. මම හිතන ලොකු තාම වැදගත් කතාවක් විතර රවින් මං හිතන ඔබ ඔබත් අනුමත කරයි ඔබත් අද වෙනකොට ඉතාම ජනප්‍රිය තරුණ නළුවෙක් නේද නුවඩුව තියෙනවා ජනප්‍රිය ඔව් මං හැමදාම බලනවා එයා ඉන්නේ ඒක මොකද ඔබ හිතන්නේ ජනප්‍රියත්වයේ තමන් ළඟට ආවම තමන් කොහොමද ඒක සාමාන්‍ය ප්‍රජාවත් එක්ක බෙදාගන්නේ අතර මෙහෙමයි අයියා සනත් අය කියපු කතාව මම 100%ක්ම ස්ථිර කරනවා අපි අත්‍තරම අපේ ශේෂ්ත්‍රේ නම් සනත් අයගේ ශේෂ්ත්‍රය වගේ නෙමෙයි අපේ ශේෂ්ත්‍රේ අපි 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 ඔකියුපයි වෙන්නේ කියන්නේ පවතින්නේ මිනිස්සුන්ගේ ආදරය මත තනිකරම මිනිස්සු අපි ඉල්ලන්නේ නැත්නම් අපිට වැඩ කරන්න බෑ මිනිස්සු අපේ ගීත අහන්න නැත්නම් අපි කරන රංගන කටයුත්තක් නරඹන්න නැත්නම් අපිට එතනින් එහාට කරන්න දෙයක් නැහැ අපි පිළිගන්නේ නැත්නම් ඉතින් අපි ඒ කරන කලා කටයුත්ත හරියට කරන ගමන් ඔවුන්ගේ ආදරය අපි පිළි අරගෙන ඔවුන්ට පෙරලා ඒ තරම්ම හෝ ඊට චුට්ටක් වැඩියෙන් හරි ආදරේ නොකළොත් ඔහුට හැකියාවෙන් පමණක් පවතින්න බෑ. ඒක හරි. ඒ ජනප්‍රියත්වය කොතනක තිබ්බත් ඒ ජනප්‍රියත්වයට සමාන ප්‍රමාණයක ආදරයක් ඔවුන්ට ආපස්සට නොදුන්නොත් ලෝකේ විනාශයි. ඒක හරි. ඒ වගේම තමයි මිනිස්සු කොතරම් ආදරේද හැබැයි අපේ නිහතමානීත්වය නැහැ කියලා ඔවුන්ට දැනුන මොහොතේ ඔවුන් ඒ තරමටම අපි අතාරිනවා. ඒ නිසා අපි ආරක්ෂා කරගන්න ඕනේ ඒක. කාරණා දෙකක් කියලා අපි පළවෙනි ගීතයට යම් මුල්ම කාරණාව මම මේ දෙපළගෙන්ම අහපු ප්‍රශ්නේ මම ඔබෙන් අහනවා තව අවුරුදු 5කින් විතර. මං හිටියොත් ඒ වගේම මං අද විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද විශේෂ මංගල කාරණා කීපයක් වුණා ඒ තමයි සනත් ටෙරන්ස් ජයසූරියගේ මේ උපන්දිනය ඒ වගේම මේ දරුවා හාහපුර කියලා මේ වැඩසටහනට මුලින්ම සම්බන්ධ වෙන මොහොත ඒ වගේම අපේ මෙතෙක් වාද්‍ය වෘන්දයේ සමාජිකයෙක් හැටියට අපිට මේ වැඩසටහන 200 ගානටම තමන්ගේ දායකත්වයේ උපරිමයෙන්ම දීපු නිහාල් පෙරේරා නැමැති තරුණ සංගීතවේදියා අද ඉඳලා අපේ සංගීත අධ්‍යක්ෂකවරයා බවට පත් වෙනවා. ඒ නිසා අපි ඔහුටත් සුබපතනවා දිගු ගමනක් යන්න වාසනාව උදා වෙන්න කියලා. සනත් ඔබ තෝරන්නේ මේ මුල්ම ගීතය තවත් ඉතාමත්ම ලංකාවේ ජීවත් වෙච්ච ජනප්‍රිය තරුවක් ගායනා කළ ගීතයක්. විජේ කුමාරතුංගයන් ගායනා කරන ගඟ අද්දර. ඇයි මේ ඔබ මේ ගීතයට කැමති? මම දැන් විජය කුමාරතුංගයන් කියන්නේ මගේ හදවතේ අපේ හිටපු හොඳ වටිනාම චරිතයක්. ඒ කියන්නේ නළුවෙක් හැටියටත් වැඩිය මම හිතන්නේ අපි ඒ චරිතය මම හිතන්නේ අපි ඉන්දියාවේ අමිතාබ් බච්චන් දිහා බලන්නේ අද ඉන්දියාවේ ඉන්න ඒ වගේ බලපු චරිතයක්. ඉතින් ඒ වගේ චරිතයක මේ වගේ මම හිතන්නේ චිත්‍රපටයක ගායනා කරපු සින්දුවක් මම පොඩි කාලේ විජය කුමාරතුන් කියන චරිතේ නැති වුනේ. අපි ටිකක් අවාසනාවන්තයි පැත්තෙන් අපිට එයාගේ තවත් ජීවිතේ දේවල් අපිට බලන්න බැරි වෙච්ච එක ගැන. ඉතින් මේ ගීතය මම හිතන්නේ ඒ එදා මම ඒ පොඩි කාලේ අහපු සින්දුව මම හිතන්නේ අද 2019 අපිට ඒ විදිහටම රස විඳින්න පුළුවන් කිසිම අඩුපාඩුවක් නැහැ. ඒක හරි. ඔබ දන්නවද අද වෙනකොට විජය කුමාරතුන්ගෙන් ජීවත් වෙලා හිටියා නම් අද ඔබ ඔහුගේ හොඳ මිත්‍රයෙක්. හේතුව ඔහු ඒ තරම්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු නළුවෙක්. ඔහු කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිච්ච නළුවෙක්.
පාපන්දු ක්‍රීඩාව යෙදිච්ච නළුවෙක්. ඒ තියෙන නිසා ඒ අහිමිවීම හැමදාම හිස් තැනක්. ඒ වගේම ඔබ දන්නවද ක්‍රිකට් ක්‍රීඩාවට අද මේ මොහොත වෙනකොට ක්‍රීඩාවෙන් ඔබ අහිමිවීම ක්‍රීඩාවට ඒ හිස් තැන තාම පුරව ගන්න බැරුව අපි හැම තැනම හොයනවා කෝ සනත් කියලා. අපි ගීතය අහමු. හැබැයි මේ ඉදිරියේදී මම ටිකක් වැඩිපුර ක්‍රිකට් ප්‍රශ්න අහයි කමක් නැහැ. කමක් නැහැ කමක් නැහැ. ක්‍රිකට් ප්‍රශ්න විතරක් නෙවෙයි වෙන ප්‍රශ්නත් අහයි කමක් නැහැ. දෙවෙනිම යන ගමන්නේ අපි අහන්නේ. හරි ඒක හරි. හරි. අපි එහෙනම් ගීතය අහමු. අපි ගීතේ ගායනා කරන්න ආරාධනා කරන රවීන්ට විජය කුමාරතුංගයන් ගායනා කරපු ගංගාධර චිත්‍රපටයේ අපි හැමෝම ආදරය කරපු ගීතය. සනත් මේ 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 එහෙම ඔබේ හදවතේ අතීතේ මතක් කරාම මම ඔබේ හදවතේ රැඳුණු එහෙම මතක සටහන් පින්තූර රූපරාම තියෙනත් ජීවිතේ එහෙම ඇවිල්ලා ගිය ඇවිල්ලා ගිය හැම දෙයක්ම තියෙනවා ජීවිතේ. අපි ඉතින් මේ මනුස්ස ජීවිතේ අපේ ළඟට එනෝ යනෝ මේ හැම දෙයකටම අපි මේ ජීවිතේදී මුණ දෙලා දෙනවා මම. ඉතින් සමහරක් දේවල් හොඳට වෙලා තියෙනවා. සමහරක් දේවල් නරකට වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපි
බැලන්ස් කරගන්න ඕනේ. පාලනය කරගනිමින් සමතුලිත කරගනිමින් යන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ. එහෙම තමා ළඟට අපු සමහර දේවල් තමා ළඟ තබා ගන්න බැරි වුණු එක ගැන දුකක් නැද්ද ඔබල? සමහර අවස්ථාවල මම පොඩි කාලේ ඒ දුක් කරලා තියෙන අවස්ථාල් තියෙනවා. දැන් ඔබ ඉතාමත්ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට දැන් මට මතකයි 1994 න් පස්සේ. නේද? ඔස්ට්‍රේලියානු සංචාරයේ තමයි මම හිතන්නේ ඔබ මතු වෙන්නේ. ඔව්. මගේ මතකේ හැටියට. මොකද මේ මම පුද්ගලිකව ගත්තත් මම ක්‍රිකට් පිස්සෙක්. හෙට විභාගේ නම් අදරෑටත් ක්‍රිකට් බලන්නේ. මාෂා අතාරින්නේ නැහැ. අතාරින්නේ නැහැ. දැන් අර ඔස්ට්‍රේලියාවේ channel 9 වගේ කරන අපිට ඉස්සර හම්බුනේ. ඔව්. ඉතින් ඒක එනකම් බලාගෙන ඉන්නවා highlight package එක. ආ. ඒක බලනවා ඉතින් විභාගත් කොහොම හරි කරගත්තා. හැබැයි ඔබම අපි දැක්කේ අපි වෙනම තැනකට අරන් ගිය ක්‍රීඩකයෙක්. ඉතින් මේ කාලේ ඔහම එනකොට ඔබ එහෙම තරුවක් වගේ ක්‍රිකට් වලින් මතු වෙනකොට හිතට දුක හිතෙන සිද්ධි හැමුණේ නැද්ද? අපෝ ජීවිතේ අනන්ත ප්‍රමාණයේ දේවල් ලා තියෙනවා මගේ ජීවිතේ. මොකද අපි මම ඇවිල්ලා කොළඹ ඉඳලා මාතරට ඇවිල්ලා මාතර ඉඳලා කොළඹට ඇවිල්ලා මේ ජීවිතේ පටන් ගන්නකොට අපිට ජීවිතේ මම දැකලා තියෙනවා උඩපල්ලෙහා යනවා. ඉතින් මමත් ඒ අත්දැකීම් මට දැනලා දෙනවා ජීවිතේ. ඉතින් හොඳට හිටපු දුක් විඳ ගොඩ ලොකු කාලයක්. ඊට පස්සේ ඒවට ගොඩක් මහන්සි වුණා ජීවිතේ ගොඩ දාගන්න. ඉතින් ඒ ගොඩ දාගන්න කාලෙදී ආපු දේවල් තියෙනවා. ඒවා නැති වෙච්ච දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක ජීවිතේ හදාගන්න තමයි මගේ මනසත් එක්ක මම ඉස්සලක වගේ මගේ අපේ බෞද්ධ දර්ශනය මම විශ්වාස කරන ගොඩක් උදව් වෙලා තියෙනවා. ඔබේ ඔය ආධ්‍යාත්මික පැත්ත ගැන වැඩියෙන් හිතන එක එදා ඒ තරුණ දවසේ තරුණ කාලේ ඉඳලම තිබුණාද? මම ගොඩක් තිබුණා. මම ගොඩක් හොඳ බෞද්ධයෙක් හිටිය මම පන්සල ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක්. මම මේ පිරිත් නූල හොඳට විශ්වාස කරන කෙනෙක්. ඒකේ තියෙන ශක්තිය මට ලොකු විශ්වාසයක් තියෙනවා. කිසිම ජාත්‍යන්තර විචාරකයෙක් ඔබෙන් කිසිඳු දිනක අහලා නැද්ද මේ අතේ තියෙන්නේ මොකද්ද කියලා? මම අහලා තියෙනවා. මම කියලා දෙන අපේ බෞද්ධ දර්ශනය අපේ ඒ බෞද්ධ මේ පිරිත්වල තියෙන ඒ බලය, ඒ අනුහස. ඒ අනුහස, ඒ ශක්තිය මේ නූලේ තියෙනවා කියන එක. ඉතින් අපි ඒක ගැන ලොකු ආඩම්බරයෙන් මම ඒක ගැන කතා කරන්නේ. ඉතින් මම ඉදරන්නේ මගේ මම දැක්ක රොෂාන් අයියගේ බැට් එකේ හැන්ඩල් එකේ ග්‍රිප් එක පල්ලයටදම පිරිත් නූල ඔතල තියෙනවා. ඔතල තියෙනවා. ඔතල තියෙනවා. මම දැකලා තියෙනවා. මම දන්නේ නැහැ දැන් ඉන්නේ ක්‍රීඩකයෝ කොයි තරම් දුරට මේ විශ්වාස කරනවද නැද්ද කියලා. ඒ අපේ අපේ දේ ගැන අපිට තිබිච්ච හැඟීම විශ්වාසය. දැන් අද ක්‍රිකට් ගැන ඔබේ අදහස මොකක්ද? අද ක්‍රිකට් ගැන මම මේ පහුගිය දවස් ටිකේම පුළුවන් තරම් අපේ කණ්ඩායමට මම කිව්ව දෙයක් තමයි ලෝක කුසලායන්ට ගියාම කණ්ඩායමක් අපි ඒ ඇයට හොඳ මානසික ශක්තියක් දෙන්න ඕනේ කියලා. මොකද අපි වගේ ක්‍රීඩකයෝ යම් කිසි දෙයක් කිව්වොත් මේ හැම ප්‍රවෘත්තියක්ම අද සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ ළමයින්ට යනවා. මේගොල්ලොත් මේව බලනවා. ඔව්. මේගොල්ලන්ට කොච්චර කිව්වත් ඒ වයින් අයින් වෙලා ඉන්නේ කියලා මේගොල්ලෝ ඉන්නේ නැහැ. හ්ම්. ඒ එක එක වැරදි මේකක්. හ්ම්. ඉතින් මේව බලලා මේගොල්ලන්ට යම් කිසි කනගාටුවක් ඇති වෙන්න පුළුවන්, වෛරයක් ඇති වෙන්න පුළුවන්. අපි විශේෂයෙන් ලෝක කුසලානික වෙලාවේ අපි ගොව මොනව වුණත් අපි යවපටේම උදව් කරනවා. මම ගත්ත තීරණේ ඇත්තට. මම කොයි වෙලාවකවත් මේගොල්ලෝ පල්ලෙහාට දාන්න නරකයි. අපට අවස්ථාවල් එන ඕනතරම දද කණ්ඩායම තියෙන තැන හිතුවම අපට සමහර කාලට දුක හිතෙන්නත් පුළුවන්. ඒත් අපි පහුගිය එක දවසක දැක්කා තරගයේ ජයග්‍රහණය කරනවා. ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි වුණාට මේ තියෙන තැන ඒ තරම් හොඳ තැනක් නෙවෙයි. ටිකක් කිව්වොත් අපේ ශරීරයට හොඳ මදි. ඒක හරි. ඉතින් ඒක ක්‍රිකට් බොඩි එකට. ක්‍රිකට් බොඩි එකට හොඳ මදි. ඉතින් ඒ හින්දා අපි මේක කොහොමද ගේන්න ඕනේ කියන එකට මම හිතනවා ලොකු වගකීමක් තියෙනවා මේ මුළු ලංකාවේම ඉන්න මිලියන 22ක් අපේ මේ ප්‍රේක්ෂකයෝ මේ හැම කෙනෙක්ම මේ ක්‍රීඩාව ගැන ගොඩක් ආදරෙන් ඉන්නේ. ඉතින් අපි මේක පල්ලෙහාට දාන්න බෑ. අපේ මේක අපි ගෙනල්ලා තියෙනවා වෘත්තීය මට්ටමට. මේ ක්‍රීඩාව වෙන අනිත් ක්‍රීඩාවලට වැඩිය මුළු ලෝකෙටම ගෙනිහිල්ලා තියෙනවා. ඉතින් මේක ක්‍රීඩකයන්ගේ වගකීම, පාලකයන්ගේ වගකීම, අපි හැමෝගේම වගකීම තමයි මේක උස්සර ගන්න. උස්සර ගන්න එක. ඔබයි මේ මින්ටන් මල්වාරච්චි මහත්මයාගේ ගීත තුනක් තියෙනවා මම අපේ ලෑබර ප්‍රේක්ෂකින්ට වේලාසනින්ම කියන්නේ. ගීත තුනක්ම මින්ටන් මල්වාරච්චි මහත්මයාගේ. දැන් සුන්දරත්වයෙන් පිරි මේ ගීතය ඔබ බොහොම ප්‍රිය කරන ගීතයක්. ඇයි මේ ගීතයට විශේෂයෙන් කැමති?
මම ඇත්තටම ගීත තුනක් හොයාගන්න බෑ මට මිලට නැයි ගියා මං මං හිතුවා මහේෂයට ගීත 10 වුණත් මට දෙන්න පුළුවන් මිලට නැයි ඒ මොකද ඒ තරම් මං මගේ ජීවිතේ හරි ළඟින් මම ආශ්‍රය කරාට ආශ්‍රය කරා නැති වෙන්නේ ඉස්සෙල්ල ඒ වගේමත් එයාගේ තියෙන ඒ සින්දු හැම එකකම තියෙන තේරුමත් එයා ඒ සින්දුව කියන විදිහත් මගේ හිතේ පොඩි කාලේ ඉඳලා පුදුම විදිහකට ඇඟට දැනලා තියෙන සින්දු. ඉතින් මම කියන්න ඕනේ මම සමහරක් වෙලාවට මමයි අයියායි තාත්තායි සින්දු අහන්න හරි මාසයි. ඉතින් අපේ ගෙදර තියෙන මේ ඒ දවස්වල කැසට් ඩෙක්ස් නේ එන්නේ. ඉතින් ඔය සිංහ ලංකාවකින් ගහන කැසට් තියෙන්නේ. ඉතින් අපි ඕක දාලා අපි නැගිටින උදේ 4:00 මාට අපි 3 දෙනා. නැගිටලා අපේ ගෙදර පොඩි ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා. හොඳ ස්පීකර්ස් ටිකක් තියෙනවා. අපිට ඒකේ ක්වොලිටි එක අහන්න අපි උදේ 4:00 මාට සින්දු අහනවා. නැගිටලා. ඉතින් මේ එයාගේ සින්දු තමයි අහන්නේ. ඉතින් ඒක අපට කාය වෙදලා තියෙන අපේ අම්මා කියනවා මේ ඔය 3 දෙනාට ඔළුව හොඳ නැද්දක් කියලා අහනවා. එහෙම හපුවා. ඔව්. ඉතින් අපි ඒක ඒ තරම් මේ කා වැදිලා තියෙනවා. ඉතින් මේ මේ එක සින්දුවක් මට දෙකක් තුනක් හරි අමාරුවෙන් මම මේ තෝරගත්තේ. ඉතින් මම හිතනවා මෙයා මේ ගායකය වගේ ගායකෙක් අපිට ලැබෙන්නේ. හරි. ඒ වගේ ක්‍රිකට් ලෝලියෙකුත් නෑ අපිට ලැබෙන්නේ. ඔව් මිල්ටන් මල්ලවරච්චි කියන්නේ ඉතාම තදින්ම ක්‍රිකට් වලට ආදරය කරපු කලාකරයෙක් තියෙන කලා මේ ගායකයෙක් මම දැකලා නෑ ඒ වගේ ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් මම දැන් මම බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ මැච් එක ගහනකොට ඇවිල්ලා වාඩිලා බලන් ඉන්නවා මොන වැඩේ තිබුණා විශේෂයෙන් ඔබ වැරෙන් පන්දුවට පහර දෙනකොට ඔබට කොච්චර ආදරය කරන්න ඇද්ද හුනේද ඒ ඉතින් අපි වාසනාවන්තයි ඒගේ අවසාන කටයුතු වලදී අපි හිටියේ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතින් ඒ වෙලාවේ මම ජයන්ත ධර්මදාස ජයන්තට ගියා හරිම කනගාටු ඒ සහභාගී වෙන්න බැරි වෙන එක يعني අපි අපිට ආශ්‍රය කරන උනේ පොඩි කාලයක්නේ ඉතින් ඒක තමයි ඒ තරම් ඔබේ හිතේ තදින්ම සටහන් කරපු ගායන ශිල්පියෙක් හැටියට ඔබ මේ ගීතය තෝරගන්නවා. ඔව්. අපි අහමු. ඉතින් මම හිතන්නේ හුදු ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාට ආදරේ. අපි හැමෝමත් එහෙමයි. ඔහුත් එහෙමයි. ඒ නිසා මේ ගීතය අපි රවින් ගහනින් අහමු. කවුලුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි
මිල්ටන් මල්ලවරච්චි මහත්මයා ගායනා කරපු ගීතේ ඒ රහට අපිට ඒ රහ මතක් කර දෙන විදිහට රවීන් ඉතාම අපූර්වට ගායනා කළා. මම හිතුවා රවීන් අන්තිමට මේ දෙකින් අරන් එනු මැන සඳපාණේ කියලා තව සැරයක් කියයි කියලා කියන්න තිබ්බේ. ඔව් නේද? හැබැයි ඒ වගේම සනත් මම දැක්කා ඉතාමත්ම රසවිඳිනවා. සනත් මටත් අහන්න තියෙන දැන් මේ එහෙම කල්පයක් තරම් බලාගෙන ඉඳලා මේ වලාකුළු වලින් පැල්පත හදලා දේ දුන්න කවුළුව දෙසින් තියලා ඔබ ජීවිතේ එහෙම බලාපොරොත්තු වෙන හිටපු අවස්ථා තිබුණාද ජීවිතේ? නම් මාරුක දානවා. ආ මාර බහුන් සර් ඔකට වලට වැඩිය මාරු. මොකද හෙල්මට් එක දාලාත් මේ මෙහෙම කළා මේ පැත්ත වදිනවා. වදිනවනේ. ඔව් වදිනවා. ඉතින් ඇත්තම හැබැයි අපි කැමති ඔබේ ඉතාලම ඉහළින් ඉඳලා පන්දුවට වැරෙන් පහරක් කියලා කරනවා. ඔක අතර ගන්නත් බෑ ඔය බෝලේ ඈ කොහේ හරි වදිනවා කොහේ හරි වදිනවම තමයි ඉතින් කාට හරි වදිනවා අන්තිමට මේ ගණේවත් නිකම්ම වදිනවා කොහේ යන කාට වදින්ද දන්නේ නැහැ හානියක් නොවන විදිහට මේක එහෙම ජීවිතයක් තියෙන්නේ නැති නේද තියෙන්න එපා ඔව් ඉතින් ඒ වගේ තිබිච්ච දේවල් තියෙනවා ඉතින් මොකද මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජීවිතේ යනකොට මම කිව්ව හැම තිස්සෙම අපට මේ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් ඒ බලාපොරොත්තු තියන්නේ ලාර බලාපොරොත්තු නැති වෙනවා බලාපොරොත්තු නැති වෙච්ච මොහොතක බලාපොරොත්තු ඇති වෙනවා ඇති වෙනවා ඉතින් මේක තමයි අපේ ස්වභාවය ඉතින් මේ දෙකටම මම මුහුණ දීලා තියෙනවා ඉතින් මේ දෙකම මම හොඳට ඇඟට අරගෙනත් තියෙනවා ඉතින් ඒවා හැම දෙයක්ම මේ සින්දුවක තියෙනවා දකින්න කොටත් මට ගොඩක් සන්තෝෂයි අහංගින සන්තෝෂයි අහනකොට අද වගේ දවසක මොනතරම් රාජකාරී තිබුණත් වැඩ කටයුතු තිබුණත් මේ සින්දු ටික මට දැනෙනකොට මට ඒ කිසිම කලබල ගතිය මගේ ඇඟෙන් යනව මට තේරෙන්නේ නැතුව ඉතින් මං හිතනවා ඒ මේ ඒ ගායකයෝ මේ වගේ ලස්සන්ට ගීත රචකයෝ ඒක කරලා තියෙන විදිය ඒක මං හිතන්නේ අපි හැමෝටම ගොඩක් අපේ ලංකාවේ ඇර තිබිච්ච අද්දකින් මේ. ඉතින් මේ අද්දකින් මමත් විඳලා තියෙනවා. විඳලා තියෙනවා. සහ විඳිමින් ඉන්නවා සහ විඳින්න බලාපොරොත්තුත් වෙනවා සමහර වෙලාවට. හරියට හරි. ඔව්. ඒ කියන්නේ මොන මං තර්ඩ් ඩම්පර් දාන්න දුන්න අවස්ථාව නැති කළා. නැති කරා. තර්ඩ් ඩම්පර් දාන්නම එපා. බවුන්සර් නේ දෙන්නේ. අනිවාර්යෙන්. ඔව්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට අද ඔහුගේ උපන්දිනය දවසේ ඔහු ඉතාමත්ම කාර්යබහුලයි. හැබැයි අර ඔබ ප්‍රකාශ කරපු ඔබේ තියෙන නිහතමානීත්වය ඒකට ඉන්න හොඳම වර්තමානයේ මේ මොහොතේ ඉන්න හොඳම සාක්ෂිකරුව තමයි මම රවීන්. හේතුව ඔහුට අපි ආරාධනා කරපු මොහොතේ පටන් මේ වැඩසටහනට එන මොහොත දක්වා අපි ඔහුට ගත්ත හැම දුරකථන මෙතුමක්ම ඔහු ප්‍රතිචාර දක්වුවා. ගීත 10 මට දෙන්නම් කියපු වෙලාවේ හරියටම දුන්නා. ඒ නිසා මේ ඒක මම බොහොම ඉහලින් අගය කරනවා. ඒ වගේම ඔබ සම්බන්ධ කර ගැනීමේදී අපේ වර්තමාන ගරු සභාපති නියමේ ඉනෝ කාසත්‍යංගලි මහත්මිය ඉතාමත්ම කැපවීමෙන් ඔබේ සම්බන්ධතාවයේ ගොඩනැගුවා. ඒ වගේම පාලිත සෙන්රත්යාප මහත්මිය අපේ ක්‍රීඩාංශයේ ප්‍රධානියා. ඒ වගේම මගේ සහෘද නිවේදක ආමන්ත. ඒ වගේම මාත් එක්ක අද වැඩසටහන මේ කරන මගේ මීට කලින් ජයමිනි හිටියේ ක්‍රීඩාංශයේ. ඒ වගේම ජයමිනි දක්වපු සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න. ජයමිනි නම් අතහැරියම නෑ. නෑ අතහැරියම නෑ. ඔව්. ඒ වගේ මම වැඩි කතා කරන්න ගියේ නැහැ. මම මේ සියලු දේවල් යැමිනිට මකෝ ඔයාම කතා කරන්න කියලා. ඒ වගේම ඔබ ඉතා හොඳින් අපිත් එක්ක එකතු වෙලා දැන් වැඩසටහන ලස්සනට කරනවා. අර වැඩියෙන්ම මම කැමති දේ තමයි ඔබ කියපු අර ගීත ඇහෙනකොට ඔබට යන්න තියෙන හදිස්සිය නැති වෙනවා කියලා කියන්නේ. මේක හොඳයි. ඒක හොඳයි නේ. ඔව් ඒක ඒ වුණාට යන්න ඕනේ. හරි. එතකොට මේ ඔබ තෝරන හෙමින් සැරේ පියා විදා ගීතේ. මේක මේ ජීවිතේ ප්‍රේමය සහ ආශාවට මැදි වෙච්ච විවාහපත් දෙදෙනාම විවාහපත් යුවලකගේ එක්තරා ජීවිතයේ අත්දැකීමක්. ඔබ මේ ගීතය ගේන්නේ ඒ හින්දා නෙමෙයි වෙන්න පුළුවන්. මට ඒක මතක් වුණා. ඇයි මේ ගීතයට ඔබ කැමති? මම ඔය ගීතයට කැමති වුණේ ඇත්තටම මේ TM ජයරත්න කියන ගායකයා. මේ ගායකයාත් මගේ ජීවිතේ මම ගොඩක් ආස කරන ගායකයෙක්. TM ජයරත්න කියන ගායකයාගේ ওই ගීතත් මිල්ටන් මල්වරච්චි කියන ගායකයාගේ ගීතත් මම හිතනවා තවත් ගායකයෝ කීප දෙනෙක් කවදාවත් මේ ජීවිතේ නැති වෙන්නේ නැහැ. අපෙන් මේ අද ඉපදුනොත් ළමයෙක් තව අවුරුදු 10ක් යනකොට එයාටවත් මේකේ රස විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි තියෙන සත්‍යතාවය. ඒක තමයි මේ රටේ තියෙන හොඳම දේ. අපි දැන් ඉන්දියාවේ බැලුවත් පරණ හින්දි ගීත වලට කොච්චර ආසද. අපි සමහරක් ඒවා ගොඩක් ආසාවෙන් අහනවා. ඒ වගේ තමයි මේ
මේ TM ජයරත්න කියන ගායකයා මේ මේ ගායනය කරන විලාසය එයා ඒක දෙන විදිය එයා ඒකෙන් හැංගීම් බරව කියන විදිය දැක්කම ඒ කියන්නේ ඒකේ අර කියපු තේරුම අපිට හොඳට ඇඟට දැනෙනවා. ඉතින් ඒ තේරුම තමයි ඔබ මේ මහේශා කියනකොටත් මට ඒක හොඳට දැනලා තියෙනවා. මම හොඳට රසවින්දනය කරලා තියෙනවා. ඉතින් මම ඒක හරි ආසාවෙන් අහන්නේ. අහන්නේ ඇත්ත. අවසාන වශයෙන් ගීතේ යන්න ඉස්සෙල්ලා මට අහන්න තියෙන්නේ. ඔබට ආදරය කරපු ක්‍රීඩා පිටිය තුල ඔබ ක්‍රීඩා කරනකොට විචාර කට්ටාලෙන් බිමට බැහැලා ඔබ වැරෙන් පන්දුවට පහර දෙනවා බලන්න ආපු ටෝනි ග්‍රේ. ඔබට ඉතාම ආදරෙයි. ඔහුත් එක්ක ඔබේ තිබිච්ච මිත්‍ර සමාගම කොහොමද? මං හිතනවා ඒක තමයි අපේ ක්‍රිකට් වලට තව ශක්තියක් වෙච්ච දෙයක්. අපේ ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේදී අපි ඔස්ට්‍රේලියාවට එහෙම යනකොට අපිව පැත්තකට දාලා තල්ලු කරලා තිබුණේ අපේ නම් කියවනකොට අපේ වාසගම් කියවනකොට ඒගොල්ලෝ කියවන්නේ වැරදි විදියට හිනාවිවි කියවන්නේ ඒ කාලේ. ඒ කියන්නේ අපේ නම් දිග වැඩි මේවා කියලා ඒ වගේ නිකන් පහත් තත්ත්වයක තිබිච්ච වෙලාවක මේ ටෝනි ග්‍රෙක් කියන මේ විචාරකයා වගේම ක්‍රිකට් නායකයෙක් හොඳට මම හිතන්නේ ලෝකයක් මේව කරපු නායකයෙක් එයා එක පාටම හිතුවා මේ වෙලාවේ ලංකාවත් එක්ක ඉන්න ඕනේ කියන එක එයාට හැඟෙන්නේ නැති. එයා අපේ ක්‍රිකට් ගහන විලාසය දැක්ක අපි මේ පොඩි රටක් හැටියට පොඩි දූපතක් හැටියට අපි ඒ කරන දේ දැකපු හින්දා එයා පටන් ගත්ත අපේ නන් ටික හරියට කතා කරන්න. ඒ නන් හරියට උච්චාරණය කරා ලෝකෙට ඇහෙන්න. මම හිතන්නේ පළවෙනිට මෙයා තමයි. ඊට පස්සේ අනිත් කට්ටියට කිව්වා මෙන්න මේ විදිහට උච්චාරණය කරන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ මුළු ඔස්ට්‍රේලියාවට ගියා මේ කණ්ඩායම ලෝකේ හොඳම කණ්ඩායම වෙනවා කියලා. අනාවැකියක් පළ කරා. එයා අනිත් විචාරකයන්ට විරුද්ධව ගිහිල්ලා අපේ කණ්ඩායමෙන් කතා කරා. සමහරක් වෙලාවට මම හිතන්නේ යාට channel 9 වගේ තැන්වලින් කියන්නේ නැති ඇයි ওই තරම්ම ලංකාවෙනුවෙන් කතා කරන්නේ. ඉතින් මම හිතනවා කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ වගේ ඒ විචාරකයෙක් ටෝනි ග්‍රෙග් වගේ කෙනෙක් එක්ක ආශ්‍රය කරන් ලැබිලා පහු කාලෙක මම එයාත් එක්ක commentary විස්තර ප්‍රකාශය කරා. ඉතින් අපි ඉගෙනගත්ත දේවල් බොහොමයි. ඒ වගේ දෙයක් අපේ ලංකාවට මම හිතන්නේ ලොකු ශක්තියක් දීපු කෙනෙක්. ඇත්ත. ඒ වගේම රුමේෂ් කළුවිතාරණත් එක්ක ඔබ ඇවිල්ලා පිටියට එල්ල කරන ඒ දැඩි ප්‍රහාරයේදී ඇත්තටම අට්ටාලවල හිටපු විචාරකයෝ විතරක් නෙමෙයි මහා දැවැන්ත ක්‍රිකට් යුග පුරුෂයෝ පවා පිටිනියට බැස්සා. අදේ අය බැහැලා ඔබ හොයනවා. කෝ සනත් කියලා. බලමු. එහෙනම් මේ ගීතේ දෙන්නම එකම වෙලා කියන්න ඕනේ.
මන්නම් නැෂේ ඔක්කොම හොඳට මේ හැම සින්දුවක්ම හොඳටම රස විඳින්න හොඳටම වයිබ් කරා. තාම මම මේ සින්දු කීපය ඇහුවේ. මම හිතනවා මම දැක්ක ඔබ ඉතාමත් මේ කියන්නේ ඔබට වැටෙන පන්දුව දිහා බලනවා වගේ තමයි ඔබ බලන් ඉන්නේ. පන්දුව දිහා බලන්නේ නැතුවත් ගහනවනේ සමහරක් වෙලාවට. මේක හොඳටම බලන් ඉන්නවා. ඇත්තට මෙහෙම පන්දුව දිහා බලන් නැතුව ගහපු දේවල් තියෙනවා. තියෙනවා තියෙනවා. එහෙම ගහන්න පුළුවන් ඇත්තටම මම සමහරක් වෙලාවට අපි පන්දු යවන්න කරන්න හදන දේ ගැන හිතනවා හිතනවා ඔව් මෙයා මේක තමයි කරන්න කියන්නේ මොකද සමහරක් වෙලාවට අපි දන්නවා මෙයා බවුන්ස් පන්දුවක් තමයි මේ වන්නේ කියලා ඉතින් සමහරකට ලෑස්ති වෙලා ඉන්නවා සමහරකට දන්නවා මේක ඉස්සරහටම තමයි දාන්නේ කියලා මමත් ඉස්සරහටම යනවා කියලා යනවා හා ඒ ඒ රිස්ක් එක සමහරකට ගන්නවා මේකේ මේ ක්‍රිකට් එකේ පොඩි කැල්කියුලේටඩ් රිස්ක් කියලා එකක් තියෙනවා හා ඒක ගන්න ඕනේ ගන්න වෙලාවට බය වෙන්න අරකයි මම හිතුවත් පාරක් ගහනවා කියලා දැන් මට හිතුණත් මෙතනින් එක්ක යනට උඩින් මං ගහනවා කියලා මං ඒ රිස්ක් කරන් ගහනවා මම හයියෙන් ගහන්න ඕනේ මං බාගෙට හිතලා ගියොත් තමයි දෙගිඩියාව කියන එක ඔව් හොඳයි ඔව් සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේත් එහෙමද ඔබ ගන්න තීන්දුව తీරන කරනවා කියලා කිව්වොත් අනිවාර්යෙන්ම කරනවා ක්‍රිකට් එකේ සමහර කාලේ ගන්නවා අනිත් එකේ ගන්න වෙලාව මේක මාර ප්‍රශ්න දහන්නේ ඒක හරිනේ. ඔව් ඒකයි අර දෙපැත්තටම යන වෙලාවල් තියෙනවා. තියෙනවා ඒක හරි. හැබැයි ඉතින් ක්‍රිකට් ජීවිතයේ වෙච්ච ඔබේ ගොඩක් දුරට එක වගේ තමයි මං හිතන්නේ යන වැත්තේ. එක වගේම තමයි යන්නේ. ඒක අර අපි ඒක හරියට මේ සමහරක් තැන්වල ඉතින් ඉර ගහලා වෙන් කරන්න ඕන තැන ඒ මේක ක්‍රීඩාවර පැත්තට යනවා. මේක ජීවිතය. මෙතන අපේ ජීවිතය කියලා වෙන් කරගන්න ඕන. මොකද මේ දෙකම පටලවා ගත්තොත් සමහරට අමාරුත් වෙනවා. එහෙනම් පැටලිච්ච අවස්ථා නැද්ද? සමහරක් වෙලාවද නායකත්වයේ දරන කාලේ එහෙම පීඩනය වැඩි. මොකද ගොඩක් හිතනවා ගෙදර ගියත් ඕක තමයි ඔළුවේ තියෙන්නේ. මොකද්ද කරන්නේ කොහොමද වෙන්න ඕනේ. ඉතින් ඒක තියෙන්න ඕනේ. ඒ වෙලාවට තමයි අර සහයෝගය ඕනේ. තව දන්න අයගේ සහයෝගය ඕනේ. හැම කෙනෙක්ගේම අර ඒ මානසික සහනය ලැබෙන්න ඕනේ. සනත් තරඟයක් පෙරදුණු මොහොත දැන් ඔබ නායකත්වයේ දරන කාලෙත් තරඟ පෙරදුණානේ අපි. ඒ තරඟ පැනදුනෙන් පස්සේ ඒ පීඩනය ගෙදරට අරන් ගියාම ඔබ ගෙදරදි හැසිරීම සාමාන්‍ය හැසිරීමට වඩා වෙනස් වෙනවද එතකොට මං පුළුවන් තරම් ඒක අමතක කරන්න බලනවා ගෙදරට යනකොට හැබැයි ඉතින් යම් කිසි තාක් දුරට ඒක තියෙනවා කියලා දැනෙනවා අනිත් ඔව් දැන් අනිත් අය කියන්නේ ඉතින් ජීවිත කාලයක් ජීවත් වෙනකොට ඕන මිනිස්සුන්ට තේරෙනෝනේ පොඩි පොඩි වෙනස්කම් වෙනකොට ඒකට ඒක ඒ ඉක්මනට අඳුර ගන්න පුළුවන් ඉතින් සමහරක් වෙලාවට අපි ඒ තරඟයක් පරාද වුණාම මම ලකුණු අතරට එන්නේ නැතිකොට ඒ කියන්නේ මම දැකලා තියෙනවා මගේ ජීවිතේ එක කාලයක තිබුණා මගේ මේක අවසාන තරගය වෙන්න පුළුවන් කියලා පත්‍රවල ඔක්කොම ඇත්තටම ඔව් එක් දින තරගාවලියක ඒතර මාවන් කැප්ටන් කරේ ඔව් ඉතින් ඒ වෙලාවේ මාවන් ගොඩක් මට උදව් කරා නායකයෙ හැටියට මට තිබුණේ බංග්ලාදේශ් මැච් එක මම හිතන්නේ චැම්පියන්ස් ට්‍රොෆි මැච් එකක් කෙත්තාරාමේ දිවිච තරංගයේදී ඩේවිඩ් ෂෙෆර්ඩ් අම්පයර් ඉතික මං කියර ලක් එක වාසනාවක් තියෙන්න ඕනේ කියලා මං 10ක්ද 11ක්ද ගහලා ඉඳිදී ඒ වගේම ලෙග් සයිඩ් එකෙන් මගේ ග්ලව් එක වැදිලා කෝට් බිහින් වුණා ඔව් අම්පයර් නොට් අවුට් කිව්වා මොකද මගේ එල්බෝ ගාඩ් එකකුත් තිබුණා ඒ වෙලාවේ ඔව් මං 120ක් නොට් අවුට් ගහලා මැච් එක දිනුවා ඔව් ඉතින් මාවන්ට ලොකු හයියක් තිබුණා එදා මොකද මාවන් දැනන් හිටියා මාවන්ට ගොඩක් පස්සෙන් හිටපු මාධ්‍යවේදියෝ හිටියා ඇයි මාව ගස්සන්නේ කියන්නේ. ඉතින් අද මාවන් නැහුවා එතෙන්ට ගිහිල්ලා මේ දැන් ඔබට මොකද්ද කියන්න තියෙන්නේ කියලා. කවුරුත් මොකද කිව්වේ නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඒ වගේ තමයි. ඉතින් 1996 ලෝක කුසලානේ වෙලාවේ ඔබ වඩා يعني most valuable player. වඩාත්ම වටිනාකමින් යුක්ත ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබනවා.
ඒ වෙලාවේ ඇත්තටම මේ මොහොතේ දැනුණු හැඟීම මොකක්ද? හිතා ගන්න බෑ මොකද බලාපොරොත්තු දෙයක් නෙවෙයි. නෙවෙයි. අපි ඒ වෙලාවේ ලංකාවේ තිබිච්ච වාතාවරණය අපේ රටේ යුද්ධය තිබිච්ච වෙලාවක ඕස්ට්‍රේලියාව බටහිර ඉන්දියාව කොදේ රටවල් දෙකම ලංකාවට ආවේ නෑ. ලංකාවේ ආරක්ෂක මදී කියලා. ඒත් ඉන්දියාවයි පකිස්තානයි එකතු වෙලා මෙහි මැච් එකක් ගහලා පෙන්නුවා අපේ රටේ හොඳයි කියලා ආරක්ෂාව. ඊට පස්සේ අපි ඒ තරඟ දෙක නැතුව අපි අපි යම් කිසි තත්ත්වයකට පල්ලෙහාට වැටලා හිටපු වෙලාවක්. ඒත් අපි ඉන්දියාවට ගිහිල්ලා තරඟේ දිනලා පකිස්තානෙට ගිහිල්ලා දිනලා කෙන්යා මැච් එක මෙහි ගහලා ඒක දිනලා අපිට ලොකු ශක්තියක් තිබුණා. අපි අපේ රටේ මොන හරි දෙයක් මේ වෙලාවේ ඕන කියන දේ අපට දැනුණා. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ හිටපු ක්‍රීඩකයෝ ටිකත් ඒ නම් ටික කිව්වම ඒක හරි. ඒ ඒ නම් ලිස්ට් එකයි ජීවිතේටවත් මේ නාම පූරක බලන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ මමයි කළුගෙන් පස්සේ අසංක ගුරුසිංහ, අරවින්ද සිල්වා, අර්ජුන රණතුංග, හෂාන්ති ලගත්ත රොෂාන්. ඉතින් ඔය ලිස්ට් එක මම හිතන්නේ ඔය ලිස්ට් එකේ හැම කෙනෙක්ම ඉස්කෝලේ ගහන කාලේ පාසල්වල හැම කෙනෙක්ම දන්නවා මේ මැච් බලන මේ මේ අය කෙලින්ම එන්නේ ලංකාවේ කණ්ඩායමට කියලා. ඒ වගේම පාසල් ක්‍රිකට් ඉවර කරලා වයස 19 පහල කෙලින්ම ඇවිල්ලා ලංකාව නියෝජනය කරා. අද කී දෙනෙක් එනවද? අද කී දෙනෙක් ඇවිල්ලා ඉන්නවද? අද නැත්තටම නැතිවල තත්ත්වයක් තියෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකමයි අවසනාව. අපේ ක්‍රිකට් එක හොඳ වෙනවයි කියන්නේ අපේ පාසල් අන 19 එක හොඳටම ගහනවනම් එතෙන්දි පේනවා මුළු ලංකාවට මෙන්න මෙයා ගහනවම කියලා. ඒ කාලේ ඒක තිබුණා. දැන් ඒක නැහැ. තව දේවල් තියෙනවා අපි ගීත අහන ගමන් අහමු. ආදරය ගැන ඔබට මොකද හිතෙන්නේ? අත ගහන්නේ මගින් ඕක. මම තෝරන් ඇවිල්ලා තියෙන සින්දු ටික අවුලක්ද කොහෙද තියෙන්නේ? නේද ඔබ ඊළඟට අපිට තෝරලා දීලා තියෙන ගීතේ පුරාම තියෙන ආදරය දැන් අමරදේව ශූරීන් සහ අපේ උමාරියා සිංහවංශ තරුණ ගායන ශිල්පිනිය ගායනා කරන හන්තාන සිහිනේ. يعني තමාට ජීවිතේ අත්පත් කරගත නොහැකිවෙත් තමා ආදරය කරන ආදරේ. ඔබේ ජීවිතයට ආදරේ කොහොමද දැනෙන්නේ? මට ගොඩක් ආදරේ කියන එක හොඳට වුමනා කෙනෙක් බම. මම ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒක දන්නවා. ඉතින් ඒ මගේ හැටියේ ඒ පොඩි කාලේ ඉඳලා මං දෙමව්පියන්ද මගේ දරුවෝ දැන් උනත් ඒගොල්ලෝ දන්නවා මට කොයිතරම් ඒක ඕනද කියලා. ඉතින් මම ගොඩක් බලාපොරොත්තු වෙනවා ඒක. සමහර කාලකට මම අර මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මන් ටිකක් ඒක අඩුවෙන් දෙනවා ඇති. හැබැයි මම ටිකක් එතෙන්දී අසාධාරණයි. වැඩියෙන් බලාපොරොත්තු මම බලාපොරොත්තු වෙනවා වැඩි. ඉතින් ඒකත් පොඩි දුර්වලතාවයක් මගේ. ඉතින් තාම ඒක මට හදාගන්න අමාරු වෙලා තියෙනවා. හැබැයි මම ඒ බලා මගේ බල ඒක පොඩ්ඩක් වැඩි. මොකද මගේ අර ඒ වැඩ කටයුතුත් එක්ක මම ඒ හැම දෙයක්ම කරන ගමන් මම බලාපොරොත්තු වෙනවා මට ටිකක් ඒක වැඩි. මේ ගීතය ඇතුළේ පොඩ්ඩක් වෙනස් සාදරයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු තරමක් වියපත් ආදරවන්තයෙකුට අත්පත් කරගත නොහැකි නව යෞවන ආදරයක් තියෙනවා. ඒක ටික ලේසි වැඩක් නෙවෙයි. ඒක ටික අමාරු නේද? ඔබ අමාරුයි කියන්නේ කොහොමද? ඒක අමාරුවක් නෑ. මේ කාලේ නම් එහෙම අමාරුවක් නෑ. නෑ. ඉතින් ඒක කරගන්න පුළුවන් දෙයක්. ඉතින් අපි වියපත් වෙලා නෑනේ. නෑ. හිතලවත් නෑ. හිතලවත් නෑ. ඉතින් හින්ද අපි ඒක අද ජීවිතයේ වෙන දෙයක්. ඒක සැබෑයෙන් අපි දැකලා තියෙනවා. ඒක වෙන්න පුළුවන් දේ තමයි මේ අමරදේවයන් අපේ විශාරද අමරදේවයන් අපේ ඒ කලාශූරය නැති වුණා. මම හිතන්නේ ඒ වගේ ඒ කටහඬින් මේ ගීතය ගායනා කරන්න. ඉතින් ඒක ලොකු ගැඹුරු අර්ථයක් තියෙන හොඳට අහන් ඉන්න පුළුවන් ගීතයක්. ගීතය අහන ගමන් ඔබ ජීවත් වෙනා ගීතය ඇතුලේ හැම සින්දුවකම මම ජීවත් වෙනවා. මං එහෙම නැතුව සින්දු තෝරලා නැහැ. මොකද මම අර මේ සින්දුවක් අහනකොට මම ඒක උපරිමයෙන්ම වින්දනය ලබන කෙනෙක්. අපේ සිංහල සින්දු විශේෂය. හොඳයි. අපි සනත් තෝරන හතරවෙනි ගීතය මේක නිරන්තරයෙන් අපේ සිහිනේ කිරේ වැඩසටහනට එන ගීතයක්. හැබැයි සනත් කෙටියෙන් අපිට මේක ඇතුලේට ගැවසීම කිව්වා මේ මම හරියට ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. හැබැයි මගෙන් ලැබෙන ආදරේ කාර්යබහුල හිඳ අඩු ඇති. ඒ වුණාට මට ආදරේ උපරිමෙන් ඕනේ. හැබැයි සනත් අපි මම හිතනවා අපි හැමෝම මෙහෙමයි. අපි අතිශය කාර්යබහුලයි. අපිට හුස්ම ගන්න වෙලාවක් නැති තරමට අපි අවිවේකී.
අපෙන් අපි කියන්න තු මම මං කියන්න කොන ඔයා කියන ඔයා කියලා ඔයත් කොච්චර අවිවේකීද රවි අපි අතින් ආදරය ලබන අයට ආදරය ලැබෙනව අඩු ඇති හැබැයි ඉතින් අපිට ආදරේ උපරිම ඕනේ බෑගේ උත්තරයක් ආවේ නැහැ හරියට උත්තරයක් ආවේ නැතුනාට මට මොනවද දැක්කම් තේරෙනවා මේ අපි දෙන්නටම වැඩි යාට ඕනේ කියලා ඇයි තිරණිට ඕනේ නැද්ද ආදරේ දැම්මම ඕනේ හරි වා හැබැයි ඕන වෙලා හොයනකොට නැති වෙන්න පුළුවන් නේද මහේෂා ඒ පැත්තෙත් දැන් ක්‍රිකට් ගහන්න පටන් අරන් බවුන්සර් දෙනවා ඒ පැත්තට දාන බවුන්සර් ඇ තිරණිගේ අම්මා ඉන්නවා මං හිතන්නේ ඉස්සරහා ඒකයි මේ ප්‍රශ්නේ මම ඒකයි කියන්නේ අම්මලා තාත්තලාත් එක්ක එන්න එපා වැඩසටහන් වලට අපි ගම් සින්දු නේද දෙන්නම එක වෙලා කියන්නේ නලස්සන සනත් ඊළඟ ගීතෙට යන්න කලින් මට මතක් වෙනවා දැන් අපි ලෝක ශූරතාවය දිනාගත්තට පස්සේ ඉතාමත්ම ජනප්‍රියම කීඩෙක්කෝ කීප දෙනා අතර ඔබ ප්‍රධාන ස්ථානයේ හිටියා සනත් ඒ වගේම කලු තමයි හැමතැනම කතා කළේ අර ව්‍යාර්ථිහි වලල්ලෙන් එළියට ගහන්න පිළිවෙතක් ඒ කියන්නේ අලුත් ක්‍රමවේදයක් හඳුන්ලා දුන්නේ ඔබ ඔය ලැබිච්ච ජනප්‍රියත්වය හරහා ඔබ යනවා ඉන්දියාවට ඔබේ පෞද්ගලික සංචාරයක් සඳහා ඔබ යන්නේ තිරුපති දේවාලයේ වැඳ පුදා ගන්න
ඒ ගිය වෙලාවේ ඉන්දියානු වැසියෝ ඔබට තිබුණු ආදරය නිසා. ඔබ අත්තපත්ත ගන්න ස්පර්ශ කරන්න ඔබත් එක්ක සමහර වෙලාවට ඡායාරූපයක් ගන්න එහෙම නැත්නම් ඔබේ මොන විදිහෙන් හරි ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කරන්න දහස් ගණනක් එතෙන්ට එකතු වෙලා පොදි කන වෙලාවේ ඉන්දියානු පොලිසියට සිද්ධ වුණා ඔබව මේ හංගක නරයන්න. සනත් ඒ වෙලාවට ඇති වෙන හැඟීම මොකක්ද? මාර ඉස්සලගුවගේ ඉතින් අර අපි හැමතිස්සෙම දැනගන්න ඕන ඉන්දියාව වගේ අපි ලංකාව එක අපේ සන්තෝෂය අපි අහිංසකව විඳිනවා වගේ ඇත්තට මෙතෙන්ට ගිය වෙලාවේ මං ඒ නැවතිලා තිබු හෝටලෙන් එළියට මාව ගෙනියන්න බැරි වුණා. ඔව්. මොකද ඇත්තෙන්ට කට්ටියට ආරංචි වෙලා මම ඇවිල්ලා කියලා හෝටලේ එළියේ. ඔව්. ඉතින් පස්සේ මං ඇව කොහොමද යන්නේ කියලා හොටෙල් එකේ කට්ටිය කිව්වා මේ නිකන් වාහනේ යන්න විදියක් නෑ දැන් ටිකක් අමාරුයි. හිතට ඇඩිය මේ කට්ටිය සෙනග ඉන්නෝ. මේ මම ඉතින් මං ඇඩිය කැමති නෑ ওই පොලිසියත් එක්ක එහෙම යන ඒ වටේ අපි එහෙම කරන්නේ නෑනේ. ඒ උනට ඒගොල්ලෝ එතන තියෙන මේක හැටියට වාට එතනින් යන්නේ ඒ විදිය වැඩක් තමයි කරන්න වෙන්නේ කියලා. ඉතින් මං ඒත් එතනින් පොඩ්ඩක් බහැලා පොඩ්ඩක් ඒ කට්ටිය පොඩ්ඩක් අතවරලා පොඩ්ඩක් කතා කරලා පොලිසියයි මාව එක්කන් ගියා. හැබැයි ඉතින් ඒ අය මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන එක බලන්නේ නිකන් ඒ ක්‍රීඩකයන් දිහා බලන්නේ නිකන් දෙවිවරු දිහා බලන විදියට. ඉතින් ඒ අයට වෙන දෙයක් නැහැ. මේ ක්‍රිකට් එක කිව්වම ඒගොල්ල පුදුම විදියට මේ ගැන ඒකේ වැටිලම ඉන්න අය. ඉතින් ඇත්තටම ඉතින් කොහේ හරි අදටත් ඉන්දියාවේ ගියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයකදීම හැම දෙයක්ම හොයලා බලලා ඒ අය පාරක දැක්කත් එයාපෝට් එක දැක්කත් අපි යන තැනට ගියත් ඒ අපි ක්‍රීඩා කරපු ක්‍රිකට් එක අද ඒ රටේ අපි මේ ලංකාවේ සමහර ක්‍රීඩකයන්ට හැම අතින්ම පළවෙනි තැන දීලා සලකනවා අපිට. ඉතින් ඒ ගැන ලොකු ආඩම්බරයක් අපිට තියෙනවා. මොකද අපි අපේ ඒ සැලකිල්ල තියෙනවා කියන එක මෙහි නැතුව නෙවෙයි. හැබැයි ඒ රටේ එක වැඩි සමහර කට ඒක ඒ කට්ටියට දරා ගන්න බැරි අවස්ථාවල් ලා තියෙනවනේ. ඉතින් අපේ රටේ ඒ තත්ත්වෙට නැහැ. ඉතින් අපේ අය දුරින් ඉඳන් සන්තෝෂ වෙනවා. ඒ අය අර ළඟට ඇවිල්ලා ඒක පෙන්වන ප්‍රකාශ කරනවා. ඉතින් එකපාරක් දෙපාරක් නේ මම හිතන්නේ යන හැම වෙලාවකම ඉන්දියාවේ කොහේද ගියත් මෙතෙන්දි තමයි වැඩියෙන්ම ඕක මට බලපෑවේ. මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. සනත් ඔය අතර හිතේ නැද්ද ඉන්දියානු යුවතියෝ එහෙම ඔබට කැමති? ඔන්න ඉතින් කතා කරා. නැත්නම් නෑ ගොඩක් අය මාත් ඒ කතා බහ කරලා තියෙනවා මං ක්‍රිකට් ගහන කාලේ. ඒ සම්බන්ධ වෙලා මාත් එක්ක අදටත් මාත් එක්ක කතා කරන අය ඉන්නවා එහෙම. මිත්‍රත්වයක් තියෙනවා. මිත්‍රත්වයක් තියෙනවා. මොකද එයා ඒ ක්‍රිකට් ක්‍රීඩා වෙනුනොත් ඒ වගේම එයා මම ක්‍රීඩා කරපු විදියටත් ඒ ආස කරන අය ගොඩක් ඉන්නවා. දැන් ඔබේ විවාහ මංගල උත්සවයේදී එහෙම මේ ඔබ සචින් වගේ ක්‍රීඩකයන්ට ආරාධනා කළා නේද? මම ඇත්තට මේ කාටවත් ආරාධනා කරන්න මම කැමති වුණේ නැහැ ඒ වෙලාවේ. මොකද ඒක හරි ප්‍රශ්නයක් නේ. ඉතින් කීප දෙනෙක් ආව මගේ යාළුවෝ හොඳම මිත්‍රයෝ. කවුද ඒ අය? ඒ ක්‍රිකට් වල සම්බන්ධ ක්‍රිකට් ගහන්නේ නැති අය. ක්‍රීඩකයෝ නෝනායි. නෝනායි. මොකද මම එක්කෙනෙකුට දෙන්නට කියන එක හොඳමදිනේ. මේ අනිත් කට්ටිය ආවා, ඒ කට්ටිය ආවා. ඊළඟ ගීතය ඔබ තෝරන්නේ මේ දවසක් දෑරෑ වසන්ත සනකෙළි. මේ ගීතයට මොකක් හරි විශේෂ හේතුවක් ඇති කියලා මට නිකන් දැනෙනවා. නෑ. හැම ගීතයකටම වක්ර විශේෂයක් ඇති කියලා මහේෂා හිතනවා. මම හිතනවා. මට එහෙම නෑ. හැබැයි මං මේ ගීතයට ගොඩක් මොකද මේ නීල වික්‍රමසිංහගේ සින්දු මං සමහරක් වෙලාවට මම එක වෙලාවට ඔක්කොම යාගේ සින්දු ටික අහනවා. ඉතින් මං අහලා මං ඒක හරි තෘප්තියක් ලබනවා. ඔව්. ඉතින් මෙන්න මේ සින්දුව මං හරි යතින් මට ටිකක් විශේෂයක් තියෙනවා. ඇයිද කියලා විශේෂය අහන්න එපා. මං ඒකට ටිකක් හරි විශේෂ හොඳ. ඇයි ඉතින් අහන්න එපා කියලා මං මේ 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 ඇතුලේ මොන හරි තියෙනවා කියලා මට පේනවා. කියන්න ඔගේ මොකද්ද තියෙන්නේ කියලා තේරුම කියන්න. මට තේරෙනවා මේ මේ ඔබේ ජීවිතයේට කිසියම් තැනකදී ඉතාම අවිනිශ්චිත බලාපොරොත්තු නොවෙච්ච අහඹු සිදුවීමක් ජීවිතේ කොතනක හරි නැවතිලා ඇති කියලා. නැවතිලා තියෙනවා වගේ පොඩි කාලේ. ඉතින් ඒක හරි නේද මං කිව්වා. නේද? ඒක තාම තියෙනවා හිතේ. හිතේ තියෙනවා කියන්නේ ඒක ඇවිත් ඒක අපි මිනිස්සුනේ අපි හැමෝම. ඉතින් ඒක ඇවිල්ලා ඒක යනවා. ඒක මෙහෙම දෙයක් වුණා නේ කියන එක. ඒක තියෙනවා. 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 ඒකයි ඒක මේ ගීතය ඇතුලේ තියෙනවා. අහලම් බලමු.
අපි හම් සනත්ගේ අපි සනත්තෝරපු පස්වෙනි ගීතය මේක ඉතාමත්ම මිහිරි ගීතයක් හැබැයි මේ ගීතය ඇතුළට එන්න අපේ ජීවිතයට ඉතාම වැදගත් දේවල් අතිශය වැදගත් දේවල් අපිට මුණ ගැහෙන්නේ සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක අපි බලාපොරොත්තු වෙච්ච නැති තැනක අපි බලාපොරොත්තු වෙච්ච නැති දවසක අපි බලාපොරොත්තු වෙච්ච නැති යුගයක එනිසා ඒවා ජීවිතේ කවදාවත් අපිව දාලා යන්නේ නැහැ මේ ගීතය හැම
මම ගීතයක්ම අවසානයේ සනත්ගෙන් එනවා පොඩි මේ අත්පුඩියක්. ඒ කියන්නේ ඔහුගේ හිත හොඳටම සතුටු වෙච්ච වෙලාවේ තමයි මම අත්පුඩියක් දෙන්නේ. සනත් කොහොමත් මට මතකයි ඔබ උඩපන්දුවක් රැකගත්තමත් ඔබම අත්පුඩියක් ගන්නවා. මම මටම අත්පුඩියක් ගන්නවා. ඒක අපි දැකපු දේවල්. බලන්න ඒවා කොච්චර දුරට අපේ මේ මානසික ස්ටැම්පත් වෙලා තියෙනවද කියලා. දැන් ඊළඟ ගීතයට ගියාම නම් මට සමහර දේවල් අහන්න වෙනවා දැන්. තනි වී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් ඒ වෙනස් කළේ පහදා කියවමුත් එහෙම එකක් තියෙනවා නේද නේද කොච්චර පහදලා දුන්නත් එහෙම නෑ ඔබ ඇවිල්ලා මාව වෙනස් කරා මේ ගීතයට ආදරේ කරන්නේ මේක තමයි මම හිතන්නේ මම ගොඩක්ම ආදරේ කරන සින්දුව මේක තමයි මම කොහේ ගියත් මම මේ සින්දුව මම අර පොඩි පොඩි සාදවලට ගියත් මම මේ සින්දුව කියනවා හා ඉතින් මගෙන් අහනවා ඇයි මේ ඉතින් මම තනි වී සිටින්න නෙවෙයි හිටියේ මේ සින්දුවේ යම් කිසි දෙයක් තියෙනවා මගේ හිතේ කියන්න බෑ නිකන් මොකද්ද දැන් මොකද්ද වගේ කියලා අපිට දැනෙන්න කියන්න එපා මෙව් එකක් මොකද්ද දැන් ඔබේ ඇත්තටම ඔබේ ජීවිතේ එහෙම මේ තදින් අතහැරපු තැන් තියෙනවද ඒ කියන්නේ මගේ ජීවිතේ මම හුදෙකලාව මං ජීවිතේ පටන් ගන්න කාලේ මම තදින් අතහැරපු දේවල් තියෙනවා. ඒ කියන්නේ මම මේ කොළඹට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩා පටන් ගන්න කාලේ මම ඒ ඔක්කොම අතහැරලා මම මේ ක්‍රීඩාව ගැන හිතපු කාලයක් තිබුණා. තිබුණා. දැන් තනි වෙලා ඉන්නවා කියලා තීරණයක් ගන්න තරමටම අතහැරපු දේවල් මොනවාද? තියෙනවා සමහර දේවල්. තියෙනවා. ඒ සත්‍ය වශයෙන්ම අතහැරුණද? නැත්නම් ඔබ අතහැරියද? අතහැරුණා අතහැරිය දෙකම තියෙනවා ඒ දෙකම විඳලක් තියෙනවා විඳවලක් තියෙනවා මේ ලෝක පූජිත ක්‍රීඩකයා මම මේක බොහොම ගෞරවයෙන් ඔබට කියන්නේ ඔබ අති විශිෂ්ට අපේ ලංකාවේ නාමේ ලෝකේ පුරා ආයි මේ තාම මකන්න බෑ ඒක ඔබ අති විශිෂ්ට ලෝක පූජිත ක්‍රීඩකයා මිනිස්සු හැටියට අපි හැමෝම රොබම කියන විදිහට ඒ අතහැරුණු තැන්වලදී අත ඇරගිය තැන්වලදී තනියම හුදකලා වෙලා ඇස් දෙක පියදහපු වෙලාවල් නැද්ද ගොඩක් තියෙනවා ඒ අර ක්‍රීඩාංගණයේ මැද්දේ වේගයෙන් පහර දෙන එක්කෙනා නෙවෙයි මෙතනින් එළියට ආවට පස්සේ ඊට වැඩිය පොඩ්ඩක් අර පොඩි දෙයකටත් සංවේදී හැම දෙයකදීම ඒ ගැන මට හරි ඉක්මනට මගේ ඇස්වලට කඳුළු එන කෙනෙක් දුක හිතෙන කෙනෙක් පෞගිය මේ අවාසනාවන්ත සිදුවීම් වලදීත් අපේ රටේ වෙච්ච මේ පෞගිය මාස දෙකකට වගේ ඉස්සෙල්ලා ඒ සමහරක් අවස්ථාවල මට බලාගෙන ඉන්න බැරි වෙච්ච දවල්වල් තියෙන මං මේ රූපවාහිනිය දිහා බලාගෙන සමහරක් වෙලාවට අපේ කාඩ්නල් පියතුමා කතා කරද්දී මං දිගටම අඬන් ඉඳලා තියෙනවා මොකද මට ඒක බලන් ඉන්න බෑ ඒ වෙච්ච දේවල් දැක්කම අපිට බලාගෙන ඉන්න බැරි වෙච්ච දේවල් මේ පහුගිය ඒක ඒ මට විතරක් නෙවෙයි හැමෝටම වෙන්නේ නැති. හැබැයි මම ඊට වැඩිය ඔය පොඩි දෙයකදී වුණත් මම යම්කිසි පොඩි දෙයක් දැක්කොත් සංවේදීන මට ඉක්මනට මගේ හිත මේ වෙලාව මගේ ඇස් වලින් ඒක වෙනවා. ඇත්ත. ඉතින් සමහරලාට හිතන්න පුළුවන් මේ යකා අතෙන්ට ගිහිල්ලා පැනපැන ගහනවා එහාට ගහනවා මෙහාට ගහනවා මම මෙතෙන්ට ආන්නේ එහෙමත් හිතෙනවා තියෙනවා ඉතින් හිතනවා ඇති. මම ඒ මගේ මං ගෙනාපු හැටි. ඒක හරයි. ඒක තමයි මගේ චරිතය. ඒක තමයි මම උප්පත්තියෙන් ගෙනල්ලා තියෙන විදිය. ඉතින් මම ගොඩක් වෙලාවට හරියට දුක් වෙන කෙනෙක්. මම ගැන සමහරක් වෙලාවට දුක් වෙලා තියෙනවා. ඇයි සමහරක් දේවල් මෙහෙම වෙන්නේ? ඇයි මං අතෙන් තව කෙනෙක් මෙතෙන්දී ඇයි තව කෙනෙක් වෙන්නේ? එහෙම හිතනවා. එහෙම හිතලා බලනවා මේක කොහෙන්ද හදාගන්න පුළුවන් තැන මගේ බෞද්ධ දර්ශනෙන්ද? එහෙම නැත්නම් තව කවුරුගේ උදව් ඕනේද? ඒ හැම දැක්ම අපේ ජීවිතේ මේ මම ඒ තැන් වලට ගිහිලා තියෙනවා. පෞගිය කාලෙක මම දවස් මේ මං හිතන්නේ මේ කියලාවත් නැහැ. මම දැන් මාස 7කට 8කට වගේ ඉස්සෙල්ලා මං තැනකට ගියා දවස් 10ක මේ භාවනා වැඩසටහනක් තිබුණා. මේ අවිස්සාවෙල් නුත් එහා. හිතන නැවතිලා ඉඳලා ඒක කරන්න ඕනේ. මං දවස් 8ක් කොහම හරි ඇද්දා. අදගෙන හිටියා.
අන්තිම දවස් දෙකේදී වට චුට්ටක් අමාරු වුණා. ඒනට මම එක සන්තෝෂයි මම ඒක කරපු ගැන. මොකද මම උදේ 4ට නැගිටින්න ඕනේ. 4 ඉඳන් උදේ 7 වෙනකම් භාවනා කරන්න ඕනේ. ඊට පස්සේ බණ ඒ කරන දේවල් කරන්න ඕනේ. අයිත් පොඩි වෙලාවක් දෙනවා දිවා ආහාරයට. අයිත් හවස 4 වෙනකම් 5ට අයිත් කෑම දීලා අයිත් 8:30 9 වෙනකම් ඒ භාවනා වැඩසටහන කරන්න ඕනේ. 9ට නිදා ගන්න ඕන හරියට. අයිත් උදේ 4ට නැගිටින්න. ඉතින් අර අපි විනයකට හැඩගැහිමක්. ඉතින් ඇත්තටම හොඳයි මේ වගේ දේවල්. ඔව්. හොඳයි. දැන් මේ ඔබට එහෙම දුක හිතුණු සහ ඔබගේ ඇස් වලට කඳුළු පිරුණු වෙලාවල් වල ඒ ඇස් පිය දාන්න ඔබේ ළඟින්ම හිටපු අය තාම ඉන්නවද? තාම ඉන්නවා. මට ඒ අතින් මම ගොඩක් සන්තෝෂයි. මම එයා මට ඕන වෙලාවක මගේ ළඟ ඉන්නෝ. ඉතින් මම ඒ ගැන සන්තෝෂ වෙනවා. දුක් වෙන වෙලාවල් අපේ ජීවිතේ හැමෝටම තියෙනවා. මටත් තියෙනවා. අපි ඇටලේ මස් නහර වලින් හැදිච්ච සාමාන්‍ය මිනිස්සු. මොන දේවල් තිබුණත්, නම තිබුණත්, මොනවා තිබුණත් අපි ඇවිල්ලා තනියෙන් හිතන වෙලාවල් තියෙනවා. හොඳයි. තනි වී සිටින්නයි මා අදහස් කළේ. ඔබමයි සොයා ඇවිදින් ඒ වෙනස් කළේ. ආදරේ හින්ද ඔබ සනත් අවසාන වශයෙන් මම මේ ගීතයට යන්න ඉස්සෙල්ලා අහන ප්‍රශ්නේ. ආදරේ හින්ද ඔබ වැඩිපුර හිනා වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔබ වැඩිපුර අඬලා තියෙනවද? දෙකම එක වගේ වෙලා තියෙනවා. දෙකම දිවිලා තියෙනවා. දැන් දැන් සන්තෝෂයෙන් ඉන්නවා. දැන් ආදරේ එකක් තියෙනවා. දරුවෝ? දරුවෝ ගොඩාක් සන්තෝසයි. ඒකට ඒ වැඩ කටයුතු තමයි ගොඩක් තියෙන්නේ මට. ඉතින් ලොකු දුව ඉගෙන ගන්නවා. දැන් අවුරුදු 16ක් ඉවරයි. ඉතින් එයාත් දැන් එයාගේ විශ්වවිද්‍යාල කටයුතු වලට යවන්න ඕනේ. කොළු පැටියා? පොඩි එක්කන තමයි පුතා. එයා දැන් අවුරුදු 11ක් තලක් වෙනවා. මේ ක්‍රිකට් ගහන. වැරෙන් පහර දෙනවද? ඔව්, එයාත් වමතින් තමයි පහර දෙන්නේ. මට පුහුණුවීම් කටයුතු කරන්න ටිකක් අමාරුයි. මට ටිකක් තරහ යනවානේ. ඔව්. මම බලාපොරොත්තු වෙන්නේ මං ගහන විදිහට ගහන්නනේ. ඉතින් එතකොට පොඩ්ඩක් වැඩේ අප්සෙට් යනවා. ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා කරලා අයිත් අපේ පුහුණු කරුණට බාර දීලා පැත්තරලා එනවා. සමහරකට ඉතින් බෝල් ටයක් විසි කරලා පොඩ්ඩක් කියලා දෙනවා. හැබැයි මොන වෙලාවකවත් අපි වැඩි අර එයාට කියන්න නරකයි, ඔයා මගේ ගානට මෙන්න ඕනේ කියන පණිවිඩය එයාට දෙන්න නරකයි. ඒක කරන්න අමාරුයි. එයාට දරන්න බෑනේ ඒක. ඒක දරා ගන්න අමාරුයිනේ. එයාට කියන්න ඕන ඔයා ඇවිල්ලා රණුක් ජයසූරිනේ, ඔයා රණුක් ජයසූරිය. ඔයා සනත් ජයසූරිය නෙවෙයි. අර ඒක දෙන්න ඕනේ. එතකොට එයා ඒක ඔළුවට ගන්නවා හරියට. දැනට හරි අපි යක් අපි ගීතය හමු මේ මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේම ගීතයක් අපි ආරාධනා කරන්නේ රවීන්ට ගයන්න. අපි ගීතය විඳින්න. හැකනමා මට දුක හිතෙන්නේ
ගැන තමා තනි වී සිටින්නයි මා අද හසුකදී ඔබ මයි සොයා එවිදි එය වෙනස් කළේ පහදා කිව්වත් නෑ සවන් යොමු කළේ හොඳයි අපි දැන් හරියටම ගීත හයක් රස වින්දා තව ගීත හතරක් තියෙනවා ඉක්මනින් යමු ඒ වගේම මේ පෞගේ කාලේ අපි ප්‍රේක්ෂකයන් සමග වැඩසටහන කරන එක මොහොතකට නවත්තලා තිබුණා ඉතින් දැන් නැවතත් අපි 28 වෙනිදා අපේ ප්‍රේක්ෂක ප්‍රජාවට ඔන්න රූපවාහිනී සංස්ථාවේ මැදිරි අංක 3ට ඇවිල්ලා වෙනද වගේම සිහිනේ ක්‍රියා වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන් 28 වෙනිදා ඉරිදා ඔබට පුළුවන් දවල් කාලයේ වැඩසටහන විරාජිනී සහ සරෝජිනී අතර එකතුවක් තියෙන්නේ. නිරංජලා සරෝජිනී මැතිණියත් විරාජිනී මැතිණිය අපේ නිරෝෂා විරාජිනී ඒ දෙපළ සහ පොඩි වෙනසක් කරලා තියෙනවා. ගීත තෝරන්න එන්නේ තාම නම කියන්න බෑ. ඉතාම විශිෂ්ට ඔබ ආදරය කරන ඔබ කැමති අයෙක්. ඒ නිසා දවල් කාලයේ වැඩසටහනට එකතු වෙන්න කැමති අය තමන්ගේ ආසනය පුරුදු නම්බරයට මගේ ළඟ දැන් මේ මොහොතේ නම්බරේ නැහැ මට කියන්න මේ තිරේ පේන්නේ 0.7 0.2 9 2 7 7 1 3 ප්‍රියන්ත ඉන්නවා ඔබ ඔහුට ආමන්ත්‍රණය කරන තුරු ඒ වගේම රාත්‍රී කාලයේ වැඩසටහනේ ගීත තෝරන්නේ රවි සිරිවර්ධන ගීත ගායනා කරන්නේ උරේෂා රවි හාරි සහ නිලන්ත සිරි පතිරණ මම ඔය කියේ 28 වෙනිදා ප්‍රවෘත්තිය ඊළඟ ප්‍රවෘත්තිය අපි මෙල්බන් නුවරට ළඟා වෙනවා ජූලි මාසේ 7 වෙනිදා ඔබ දන්නා තොරතුරු සියල්ල ඒ වගේම ජූලි මාසේ 13 වෙනිදා අපි සිඩ්නි නුවරට ළඟා වෙනවා 3 වෙනිදා අපි ලංකාවෙන් පිටත් වෙනවා ඕස්ට්‍රේලියාව බලා. ඒදී අපි ඔහෙදි හම්බ වෙනවා. සනත් ඊළඟ ගීතේ තිරනි සහ රවීන්ගේ ගායනා සම්බන්ධයෙන් ඔබ හොඳටම තෘප්තිමත්. 100%ක්. මම දැක්කා ඔබේ මූණ තිබිච්ච ඔබ රහ විඳින හැටි. ඔබ තෝරනවා මේ අපේ අතුල අධිකාරී තරුණ ගායන ශිල්පියාගේ ගීතයක් හිත අස්සට හීනාරං. කවුද සනත් ඔබේ හිතට වැඩිපුරම හීන ගේන්නේ? කියන්න ඕනද නෑනේ? කියන්න ඕනේ. කියමාව මෙතන වාඩි කරන්නේ දැන් ඔබ අහන්න. මං හිතරා මේ වගේ ප්‍රශ්න හදතරහක් තියනවා කියලා මේකේ. එන්නේ නෑනේ දන්නවද? මට කිව්වා සින්දු 10ක් තියෙනවා. ඔව්. සින්දු 10 තෝරලා දෙන්න. ඔව්. ඒකේ තියෙන ඇයි මේක ආස මේ ගායකය සම්බන්ධයෙන් කියන්නේ කියලා. මේවායි කියලා හිතුවේ නෑ. මේ තේරුමත් එක්ක යනකොට පොඩ්ඩක් වැඩේ ටිකක් ගැඹුරුයි. ගැඹුරුයි. ඔව්. හැබැයි ඔබට පුළුවන් හොඳට ගැඹුරට යන්න. මොකද ඔබ 190 වත් ගැහුවා 200 වත් ගැහුවා. 200 එක 300 වත් ගැහුවා. 300 වත් ගැහුවා. අන්න අපි හොඳ තැනකට ගෙනාවා නිහාල්.
කෙතරාමේ තිබුණු මැච් එකේ මං හිතන්නේ කෙතරාමේ වෙන්න ඕනේ නැත්තම් කෙතරාමේ ලෝක වාර්තාව බ්‍රයන් ලාරා තියලා තිබිච්ච ලෝක වාර්තාව ඔබ බිඳ හෙලන්න ඔන්න මෙන්න තියලා පහෝදාට මැච් එක ආයි කරගෙන යන්න උනා ඔබ පහෝදා උදේ එනකොට පිටිය සිසාර හිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් ඔක්කොම ලැවිල් හිටියා ලැවිල් හිටියා ඒ මොහොතේ ඔබ මට පන්දු යවන්න චව් මට මතක නැහැ රජේෂ් චව්හාන් චව්හාන් හරි චව්හාන්ගේ පන්දුවකට ඔබ දැවි ගිය වෙලාවේ මුළු පිටියම එකම එක හඬින් අර හුස්ම ගන්න සද්දයක් වගේ හෙන්න ගත්තා ඔබට මොනවද වෙලා හිටුනේ يعني මම පළවෙනි අවසාන දවසේ ඉස්සෙල්ලා දවසේ 316ක් 316ක් ලබාගෙන හිටියේ මම හිතන්නේ හෝටලෙට ගිය දවසේ වෙලාව ඉඳලා මම හිතන්නේ මට සෑහෙන දුරකතන මුතුන් හැමෝම කතා කරනවා. ඉතින් මං අන්තිමට කළා කිතුවා මේක ටිකක් අමාරු වැඩක්. මේක පොඩ්ඩක් නවත්ත ගන්න වෙනවා. ඒ හින්දා නමයි අපේ ජයන්ත ධර්මදාස. මගේ ගොඩක් ළඟින්ම හිටපු ඒ කියන්නේ ක්‍රිකට් ගහන ලාවේ තවත් උදව් කරපු කෙනෙක් තමයි. කොච්චර ගහලා ගියත් මදි. කීයක් ගැහුවත් මදි යා. එහෙම තමයි හැටි. ඉතින් මම ජයන්තය මමයි ඒ පෞලයට එක්ක මම හිතන්නේ මම කෑම කන්න ගියා. එතන. ඉතින් හැබැයි මැච් එක නහන්නේ යා. අහන්නේ නැහැ. නෑ නෑ. දැන් මම 300න්නේ 500ක් ගෙවත් එයා එක් කරගන්නේ. එයා දැන් බලන්නේ මගේ ඔළුවේ මේක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් කෑම කෑවා හිටියා කට්ටිය ඇවිල්ලා කතා කරනවා. එයාට ඒක එච්චර මේකක් නෑ. එයා කියන්නේ ඉතින් මේ අද මේ කෑම එක හොඳයි නේ. මේ ඒ පැත්තෙන් තමයි යන්නේ වෙන දේවල් තමයි කතා කරන්නේ. ඉතින් ඒක මට ඒ වෙලේ තේරුන්නේ නෑ. හැබැයි ඉතින් කෑම කාලේ වල කාමරෙට ගියාට පස්සෙත් මම හිතුවා වැඩිය දුර මේ ඔක්කොම කතා කරන්නේ මේ ලෝක වාර්තා වගේ. ඉතින් ඒක එක තමන්ගේ ලක් එකකුත් තියෙනවනේ වාසනාව කියන එක. ඉතින් මම ඉතින් සාමාන්‍ය විදිහට ගිහලා නිදාගත්තා. දේ නැගිට්ටා ඉතින් කට්ටිය ඔක්කොමයි ඉතින් මේක තමයි. ඉතින් මම ඒ තිතුව මම වෙනස් කරන්නේ නැහැ. මම දන්න ක්‍රිකට් එක ගහලානේ මම ඔක් ගැව්වේ. ඔව්. ඒක ඒ විදිහටම යනවා. ඒ විදිහටම යන්න ඕන කියලා. මම ගිහිල්ලා ඒ විදිහටම පන්දුර පාරනවා 340 තමයි. මම හිතුණා ඒ පන්දුව ඒ විදිහට දඟ කැවෙයි කියලා. මොකද මම අර ගහපු විදිහටම ගැව්වා. මම බැලුවා එකක් ගහලා අනිත් පැත්තට යන්න. එක පොඩ්ඩක් මම හිතනවා මම පොඩි වැරද්දක් කරන්න ඇති මං අදර පොඩ්ඩක් මං දුක් වෙනවා සමහරක් වෙලාවට අර අපිට කියනවනේ පුළුවන් තරම් මම කෙලින් ගහන වෙලාවට කෙලින් ගහන්න කියලා මං අර පොඩ්ඩක් මෙහෙම කළා බැලුවා එකක් ගහලා මාරු වෙන අනිත් පැත්තට මං ඒක බැට් එක මෙහෙම හරවද්දි මං හිතනවා මං ටිකක් කලින් වැඩි එක කර මොකද ඒක කරන්න ඕනේ බෝලේ එන ගාන්ටමත් එක්කම තමයි කරන්න ඕනේ ඉතින් මං අර පොඩ්ඩක් මේව හැරෙව ගමන් බැට් එකේ මේ එජ් එකේ වැදිලා මෙතන මේ පැත්තට අපි දැන් ක්‍රිකට් භාෂාවේ කියන්නේ টপ එජ් එක টপ එජ් එකේ වැදිලා අනිත් පැත්තට කැච් එකේ ගංගුලි ගැතට දුක හිතුණා ටිකක් දුක හිතුණා ඉතින් මම ඒ තරම්ම ඉතින් ওই වාර්තා පස්සෙම දුවන්නේ නැහැ ඒක හරියට අපි මේ කාලයක් වාර්තා ඔබ පස්සෙන් ආවා ඔය අපි ක්‍රීඩා කරනකොට ඒවා සාමාන්‍යයෙන් එනවා ඒවා අපි බලාපොරොත්තුෙන් වාර්තා තියාගෙන ගහල වැඩක් නැහැ අපි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරද්දී අපි ඒ රට වාර්තා කියන්නේ ඕන කෙනෙක් තියනවා ඒව නැති වෙනවා බිඳිනවා හැබැයි ජයග්‍රහණය කරපුවා අපි කවදාත් ලංකාවෙන් පිටට යන්නේ නැහැ ඒව හැමදාම තියෙන දෙයක් ඔය වෙලාවේ ලාරා කතා කළේ නැද්ද ඔබට කතා කරා කලින් දවසේ කතා කරලා යත් හිතුවා විශ්කරා ඉතින් මම හිතුවා මම ගහයිම කියලා තමයි ඔක්කොම හිතුවේ මොකද ඒ වෙලාවේ තිබිච්ච හැටියට 340 ඉතින් ලොකු සභාවේ නේ ඒක හරි ඒක හරි මේ හිතාසට හිනාරන් ගීතයට ඔබ කැමති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද නැත්නම් අතුලගේ ගායනය සම්බන්ධව ඔබේ තියෙන කැමැත්ත මම අතුලගේ ගායනය පැත්තෙන් සම්බන්ධයෙන් තමයි ගොඩක් මම මේ ගීතයට කැමති හැබැයි ඒකෙත් අර මහේශායක වගේ හොඳ ගැඹුරු හොඳ අර්ථයක් තියෙනවා හොඳ තේරුමක් තියෙනවා ඉතින් ඒ තේරුමත් මම රස විඳිනවා රස විඳින ගමන් අතුල ඒ සංගීත ගීත රචකයා මම හිතන්නේ හොඳට ඒක හොඳ ගායකයෙක් තෝරලා ඒක දීලා තියෙනවා ඒක අපේ රසිකයන්ට හොඳට රස විඳින්න මේක හරි ඉතින් මමත් මේක රස විඳින එක රසිකයෙක් තමයි ඒ වගේම ඔබේ හිත ඇතුළටත් හීනයක් වගේ දහසක් බලාපොරොත්තු වරන් ඇවිල්ලා ගීපුවත් ඉන්නවා නැත්තේ නෑ
ඔබ හැම දහසක් බලාපොරොත්තු දීලා හීන වෙච්චා නැද්ද? මම දීලාද? ඔව්. එහෙම වෙලාවක් තියෙනවා. මේක අර කියනෝනේ give and take කියලා. මට වෙච්ච දේවලුත් තියෙනවා, අනිත් අයට වෙච්ච දේවලුත් දෙපැත්තම තියෙනවා. මට වෙච්ච දේවලුත් තියෙනවා, මම නිසා වෙච්ච දේවලුත් තියෙනවා. වැඩිපුර තියෙන මොනවා? ඒක කියන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. මම අනුමාන කරනවා මට වෙච්ච දේවල් වෙන්න දෙන්න. ගෙදර යන්න බැරි වෙන සයිස් එකකට සමහරක් වෙලාවට අහනවා. ඒක හරි. එහෙම නවතින්න වෙනවා කාමරයක් කරලා. ඒක තමයි. ඒක ඇත්ත. හැබැයි ගැටලුවක් නෑ, අපි ඔබ තියාගන්න. Thank you. ඔබ ජාතික වස්තුවක් හැටියට තමයි අපි අපේ රටේ තවත් එක්තරා ජාතික වස්තුවක් වශයෙන් තමයි අපි ඔබ ආරක්ෂා කරන්න සහ අපට ගෞරව කරන්න. රවීන් මේ සින්දුව ඇතුලේ රවීන් ගොඩාක් දේවල් අහන්න කරන්න දේවල් තියෙනවා. නමුත් ඉතින් රවීන්ගෙනුත් අහන්න වෙනවා. ඔව්, රවීන්ගෙන් අහන්න එපා කියලා රවීන් මුලින්ම කිව්වා. හීන තියෙනවද රවීන්? රවීන් අතාරින්න බලන්නේ බෝලේ. හීන. මං ජීවත් වෙන්නේ හීනත් එක්ක. හීනත් එක්ක. මං යමක් කරොත් කරන්නේ හීනයක් මුල් කරගෙන. එහෙනම් සිහිනේ කිරේ. අපි ගීතයම තිරණයට හීන තියෙනවද? ළඟම ආසන්නෙම තියෙන හීනේ මොකද්ද? දැන් කොහොම හරි මගේ දැන් හිතාගෙන ඉන්නේ රට යන්න. ඒ ගිහිල්ලා කොහොම හරි මේ ඩිග්‍රී එක දාලා දාගන්න තමයි කොහොම හරි. ඔස්ට්‍රේලියාවට යන්න නේද? ඔබ අපි යන්න කලින් යනවද නැත්නම් අපි ඔබට කලින් යනවද? තාම වීසා වෙ නැති නිසා. අපි යයි නේද? අපි බලාපොරොත්තු වෙන අපිට කලින් ඔබට යන්න ලැබෙන්න කියලා. හොඳයි. එහෙනම් අපි මේ හිතාස්සට හීනහරන් මේ ගීතය ඇතුලේ සනත් මොන විදිහ අත්දැකීමක් විඳින්නේ නැද්ද කියලා අපි හොයලා බලමු. අපි යන් ගීතයට. See that.
ගීතය ඉතාමත්ම මිහිරට රවීන් ගායනා කළා. ඒ වගේම අර මේ මේ රවීන් අර මේ අනිත් කණ්ඩායමේ විකට් එකක් වටනවා වගේ තමයි සනත්ගේ ඒ වෙලාවට ඒ ප්‍රීතිය දෙන්නේ. මම කැච් එකක් ගත්තා වගේ. කැච් එකක් ගත්තා වගේ. හොඳ කුරු හිනාවක් සහ අප්පුඩියක් නේ. ඒක ඇත්ත. සනත් අපි මේ ඊළඟ ගීතයට යමු. ඊට කලින් මම කැමති මේ දැන් වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඔබ දකින්න මම දන්නේ ඔබ ප්‍රතිපත්තිමේ වශයෙන් මම මේ අහන දෙයට කොයි විදිහට පිළිතුරු දෙයිද කියලා. වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරියේ අපේ ක්‍රිකට් වලට යහපතක් වෙන විදිහේ ක්‍රීඩකයෝ ගැන ඔබේ අදහස මොකක්ද? නවස් හොඳ හොයා ගැනීම මොනවාද? මහේශා මම දකින්නේ මේ ක්‍රීඩකයෝ හොයා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රීඩකයෝ අපි කළමනාකාරය කරන්න ඕන, කළමනාකරණය කරන්න ඕන. කල්පනාකරණය කරන ගමන් මේ අයගේ මානසික තත්ත්වය මම හිතනවා මේ කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයොන්ට නායකයා හැමතිස්සෙම තීරණ තීන්දුව ගන්න ඕනේ. නායකයා බය වෙන්න අරගයි. අපි නායකයෙක් පත් කරොත් ඒ නායකයා තියන්න ඕනේ. අපි මේ අපි හතර දෙනා ඉන්නකොට මම දන්නේ නැත්තම් මං කවද වෙනකන් ඉන්නවද කියලා. ඊළඟට මහේෂායේ නායකයා වෙනවා කියලා හිතුනොත් මෙයා නායකයා වෙනවා කියලා හිතුනොත් අපි හරි අස්ථාවරයිනේ නේ. දැන් අපි පහුගිය කාලවල බලන්නකෝ අර්ජුනයි නායකත්වය දරන අපි දන්නවා නායකයා. ඒ තමයි නායකයා. ඒ නායකයා. එයා ගන්න තීරණ තීන්දුව එක්ක අපි හරි වුණත් වැරදි වුණත් අපි ඒ මැද්දේදී යාට සපෝට් එක දෙන්න ඕන. අනිත් පැත්තට අපි දැන් ඊට පස්සේ අර්ජුනයි පස්සේ මම හිටියා අවුරුදු හතරක්. මට අය උදව්ව දෙනවා. ඊට පස්සේ මාවන්ට ගියා, මහෙලට ගියා, සංගට ගියා. අපි දන්නවනේ මේගොල්ලෝ කැප් නායකයෝ කියලා. දැන් මේක අපි දන්නේ කවුද නායකය කියලා. චන්දිමාල් යනවා එනවා, තව එක්කෙනෙක් යනවා එනවා, ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා, ඊට පස්සේ කවුරුත් නැති කරාම ලසිත් මාලිංගයිත් කරනවා. මේ අය අයින් වුණ ගමන් මේ අය ගැන පොඩි කලකිරීමක් ඇති වෙනවා. දැන් මාව නායකය කළා මං අයිත් ඉන්නවා මේ කණ්ඩායම. ඒතර මම අර මගේ මට හිතෙන්නේ නැහැ මගේ 100%ක් මං කරන්න ඕනේ කියලා. අන්න ඒකනේ මම හිතනවා මගේ රාජකාරිය තියෙන්නේ බෝල දුන්නම යව්වා මගේ කොටස ඉවරයි. මහේෂේ නායකයා වුණාට පස්සේ හිතනවා මගේ රාජකාරිය තියෙන්නේ බැට් කරන්න විතරයි. මං ගිහලා 40-50ක් ගෙව ඔය තත්ත්වෙට වැටුනොත් කණ්ඩායමක් ඉවරයි. මේක තනි තනියෙන් ගහලා ගොඩ එන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එකතු වෙන්න ඕනේ. මේ එකමුතුකම හදාගන්න මොන හරි වැඩපිළිවෙලක් කරන්න ඕනේ. ඉතින් මම දන්නේ කොච්චර දුරට මේ අය කොහොම එකතු වෙලා හොඳ ශක්තියක් තියලා කණ්ඩායමක් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. මට බොරුවට කියන්න බෑ මෙතන ඉඳලා මේ අය එක එක්කෙනා කැඩලා ගිහිල්ලාද කියලා. ඉතින් එහෙම කතාවක් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි ඉතින් මෙන්න මේ කණ්ඩායම එකට තියාගැනීමේ ශක්තිය කාට හරි තියෙන්න ඕනේ. ඒවට ඉතින් සමහරක් වෙලාවට අපේ හැටියට අර සමහර තීරණ ගන්න වෙනවා. ඒකෙන් සමහරක් අයට හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්, හිත දුක් වෙන්න පුළුවන්. හැබැයි අපේ මේ ක්‍රිකට් එකේ අභිවෘද්ධිය වෙනුවෙන් අපිට මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මට ඕනකම තියෙන්නේ අන්න එතෙන්ට මේ කණ්ඩායම තියාගන්න ඕනේ. අපිට වැඩක් නැහැ ඉන්ඩිවිජුවල් ප්ලේයර්ස්ලා. තනි තනියෙන් ගහන ප්ලේයර්ලගෙන් වැඩක් වෙන්නේ නැහැ. අපිට ඕන රටකට කණ්ඩායම හැඟීමෙන් අපේ රට කියන එක තමයි පළවෙනි තැන වෙන්නේ. ඔබ හිතනවාද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
ශ්‍රී ලංකාවේ මීට කලින් කණ්ඩායම් වල හිටපු මහේල සංගක්කාර සනත් ජයසූරිය එතකොට රොෂාන් මහනාම අසංග ගුරුසිංහ අරවින්ද ඩිසිල්වා අර්ජුන රණතුංග මේ මේ බලෑණියෙන් හරියටම ප්‍රයෝජන ගන්නවද සමහරක් වෙලාවලදී අපි එක එක කාලවලදී අරගෙන තියෙනවා මම හිතනවා සමහර තැන්වලදී අරගෙන නැති වෙන්නත් ඇති එයාගෙන් ගන්න ඕන තැන්වලදී ගන්න ඕනේ මම හිතනවා ඒ සමහර තැන්වල අපි අරගෙන නැහැ නැහැ අරගෙන නැහැ ඒකෙන් ඒව අරගන්නත් ඕනේ හොඳ දේවල් ඒකත් එක්කම අපි බලන්න ඕනේ කවුරු හෝ හොඳ කෙනෙක් ඉන්නව නම් එයාගෙන් ඒ ප්‍රයෝජනෙ උපරිම ගන්න අපි අතහැරලා දාන්න අර අපේ රටේ ඉන්න පුළුවන් මේ මේ අපේ කණ්ඩායම හදා ගන්න පුළුවන් අය සම්පත් ඒව ප්‍රයෝජන ගන්න ඕනේ ඉතින් මේ හැම දෙයක්ම එක්කම මේ පරදිනකොට තේන කතාවේ මාංශය මේ ටීම් කැඩෙනවයි කියන එක ඒ කියන්නේ තව එක්කෙනෙක්ගේ වැරද්ද කියනෝනේ මෙයා ඉන්න එකක් මේක දිනන්නේ නැහැ මෙයා ඉන්න එකක් මේක දිනන්නේ නැහැ අරයා ඉන්න එකක් මේක දිනන්නේ නැහැ එතකොට එක එක්කෙනාට අපි බ්ලේම් කරනවා වැරද්ද පටව පටව ඉන්න එක ඒක හරියන්නේ නැහැ මේකේ අපි ඔක්කොම වැරදි නම් ඔක්කොම වැරදි අපි ඔක්කොම ගමු 11 දෙනාම දිනුවොත් අපි ඔක්කොම දෙනාම තමයි සන්තෝෂ වෙන්නේ මේ අන්න ඒ විදිහට තමයි යන්නේ කැදෙන්නේ නේ ඔබ මේ මා නිසා ඔබ නොපිරු පිරු පාන්සා ඔබ නොපැතු පැතු ඒ සිනා මැදිට වේවි නම් ආයනාවක් කම් නැහැ ඉතින් කාටද මේ කියන්නේ කියමු නැත්තේ කිව්වතේ පිස්සු ඇදලා ඒකද නොකියමු ඒ කියන්නේ කියපුවා ඉන්නවා වැඩසටහනේදී කියන්නේ කියොත් ප්‍රශ්න ඇති වෙනවා නේද ආයනාවක් කම් නැතින් කියලා ඇත්තටම හිතට එකඟව කියන්න පුළුවන්ද මා නිසා නොපිරු පිරුම් තියෙනවා එහෙම ඉන්නවා ඉතින් එහෙම හම්බෙච්ච නැති අය ආවේ නැත්තම් මොකද කරන්නේ ආයෙ නාවත් කම් නැහැ ඉතින් දුකක් නැහැ දුකක් තියෙනව නැත්තේ නැහැ ඒක ජීවිතේ දුක කියන එක මේ ජීවත් වෙන තාක්කල් තියෙනවා මේ දුක තියෙනවා විවිධ ස්වරූප වලින් එනවා නේ විවිධ ස්වරූප වලින් එනවා අපි මේ දුක දරා ගැනීමේ හැකියාව තමයි තියෙන්න ඕනේ එක එක ආකාරයෙන් එන දේවල් ඔය සනත් මේ දැන් උතින් සමාජ වෙබ් අඩවි ජාලාවල දැන් මේ මූණු පොත කියන්නේ ඉතාම ක්‍රියාකාරී සමාජිකයෙක් නේ මම දැක්කා මේ කර්මයේද ආදරය වෙසෙන් පැමිණිය හැක කියලා කැමතිද ඔබ එකඟ දෙයකට මම ඒකට උත්තරයක් දෙන්න එන්න පුළුවන් කර්මයක් දෙන්න පුළුවන් ඒ තමන් කර අපේ හැටියට පෙර පින්පව් වල හැටියට නේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඉතින් ඒක තමයි ඉතින් මම කරපු පෙර පින්වලදී මට එක පැත්තකින් හොඳ දේවල් ලැබෙන්න පුළුවන් තා පැත්තකින් පොඩි අඩුවක් දෙන්න පුළුවන් ඒ අපේ දර්ශනේ හැම එකටම මේ මුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා මා නිසා වුණු පැතුම් ඒ සිනහ මැද ඉටුවේ විනම් ආයනාවක් කම් නැහැ ඉතින් ඩොක්කෙම්ම කිව්වා හොන්න කිව්වා අපි හැම ගීතේ අද අපි අහන්නේ වෙන හඬකින් අපි තිරණීට තමයි ආරාධනා කරන්නේ. ඒ ගීතයේ ඒ විදිහට පොඩ්ඩක් වෙනස් හඬකින් අහලා බලමු ඒක අපිට රහ දැනෙන විදිහ. ගායන තිරණ
සනත් ඒ ගීතය තිරණ ගිහනින් අහනකොට ඔබට මොනවද දැනෙන්නේ? පිළ වෙනසක් තිබ්බා. තිබ්බනේ. ඔව්. ඇත්තටම හොඳයි. මොකද අපි සාමාන්‍යයෙන් හැමතිස්සෙම ඇහෙන්නේ පිරිමි කටහඬකින්නේ. දැන් ඒක ගෑනු කටහඬකින් කියනකොට ඒකෙත් යම් වෙනසක් තියෙනවා. මම කිව්වට ආයනාවක් කම් නැහැ ඉතින් කියලා දැන් මට කියනවා ආයනාවක් කම් නැහැ කියලා. එහෙම එකක් තියෙන නේද? ඔව්. සනත් අපි තව ගීත දෙකක් තියෙනවා. ඒකෙනුත් ඊළඟ ගීතය මේ පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් මේ ආත්මා ලියනගේ මහත්මයා ගායනා කරන ගීතය. ඊට කලින් මම කැමතියි දැන් වැඩසටහනේ අවසාන කලාපේ අපි ඉන්නේ. ඕවර 40ක් විතර දැන් ගහලා. අන්තිම ඕවර 7-8 වගේ තමයි. 7-8 වගේ තමයි ඉන්නේ. සනත් ජයසූරිය කියන දේශපාලඥයාට මොකද වුනේ? ලොකු දෙයක් කියන්නේ නැති වෙච්ච එක නේද? ඈ නැති වෙච්ච එක නම් ලොකු දෙයක් ඒකේ. ඒ තරම් පීඩනයක් තිබුණාද? ඒක පීඩනයක්. ඒක ඇත්තටම ලොකු දෙයක්. ඒකෙන් දැන් අවුරුදු 6ක් විතර වෙනවා මම ඉවත් වෙලා. ඒකෙන් සම්වරගෙන. ඉතින් මම හිතනවා ඒක තමයි මම කරපු හොඳම දේ. ඒ කියන්නේ ඔබ කරපු ලොකුම වැරද්දද දේශපාලනයට ආපු එක? මම හිතනවා ඒක මගේ අතින් වෙච්ච පොඩි අඩුපාඩුවක් තමයි. ඊට පස්සේ ඔබට ආදරය කරන පිරිස ඔබට නැති වුණාද? දැනගෙන ඉකින් දෙපැත්තකට බෙදෙන ඕනේ ඉතින් අපේ රටේ අපි ක්‍රීඩාවක් හැටියට මුළු රටක් මාදරය කරානේ අපි ඉන්නේ. ඉතින් මේ දේශපාලනීය එක ඒක භාගයට භාගෙ බෙදෙනවා. ඒකිනුත් තව බෙදි බෙදි යනවා. එක එක පක්ෂ පාට කොටස් ඒ වලින් යනවා. එතෙන්දි හරි ඉතින් සමහරලාට ඉතින් ඒක දිහා දැක්කම වෙන දේවල් තියෙන දේවල් එක්ක මම හිතනවා ඒ මං අරන් තියෙන තීරණේ මම හිතනවා සෑහෙන හොඳ තීරණයක්. සනත් අම්මා තාත්තා ගැන කොහොමද සනත් මේ වෙනකොට ඔබේ අත්දැකීම් ජීවිතේ? අම්මා තාත්තා මම දකින්නේ අම්මා තමයි අපේ පවුලේ සුඛානම කියන්න පුළුවන්. එයා තමයි ශක්තිය. එයා මමත් අයියවත් මම හිතන්නේ මේ තැනකට ගේන්න පොඩි කාලේ ඉඳන් සෑහෙන මහන්සි වෙච්ච කෙනෙක්. ඒක අමතක කරන්න බෑ. මොකද අම්මා තාත්තා කරපු පොඩි රැකියාවත් එක්ක අම්මා කියන්න බය වෙන්න ඕනේ. ආපත අම්බල විකුණලා තියෙනවා. රැකියාවක් සඳහා අපේ අම්මා මැද පෙරදිගට ගිහිල්ලා තියෙනවා අපිව හදන්න. අමාරු වෙච්ච වෙලාවක ගෘහසේවිකාවක් වශයෙන් මගේ අම්මා ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඒ හැම දෙයක්ම අම්මා තනියෙන් බැලුවා කොහොම හරි අපි උගඩ දාන්නේ කොහොමද කියලා. මමත් අයියත් තාත්තත් අපි තනියම ගෙදර අපි තුන්දෙනා තනි වෙච්ච වෙලාවක් තිබුණා. එයා ගියපු වෙලාවවල ඒ රටේ නැති වෙලාවට අපට කවුරුත් හිටියේ නැහැ. ඉතින් අපි සෑහෙන මෝරු කාලයක් අදපු කාලෙක එයා තමයි මේ හැම දෙයක්ම ඇදලා දීලා තියෙන්නේ ඉතින් අපට. ඉතින් මේ වෙලාවේ ටිකක් තාත්තා අසනීප තත්ත්වෙක එක තැන්වල ඉන්න වෙලාවක්. ඒත් අම්මා අමාරුවෙන් හරි එකත් බලාගෙන අයියත් එක්ක තව ඉතින් උදව් කරන කට්ටිය ඉන්නවා ඒවත් බලාගෙන ඉතින් තාමත් අපේ අම්මා ඇදගෙන යනවා. හැබැයි අම්මා ඒ සියලු දුෂ්කරතා මැද්ද හැදුවේ රජෙක්නේ. ඔය ගැන ඉතින් මම අපි සන්තෝෂයි මම සන්තෝෂ වෙනවා. ඊටත් අපි හිතුවේ නැහැ ඉතින් එතෙන්ට එයි කියලා. හැබැයි එයා ඒ අපේ ඒ මගත්ත මහන්සිය අතිවිශිෂ්ටයි. මොකද එයා තාත්තගෙන් වෙන්න තියෙන වැඩ කොටසත් මම හිතන්නේ අපේ අම්මම තමයි කළේ. අතට අරගෙන එයා ඒ රාජකාරිය කරා ඉතින් අපිව ගොඩ දාන්න. දැන් ඔබ ඉතා ප්‍රබල ලෝකේ ප්‍රසිද්ධම සහ ලෝකේ දැවැන්තම ක්‍රීඩකයෙක් බවට පත් වෙනකොට අම්මා එක වින්දේ කොහොමද? ඔබට දැනුණු තැන් තියෙනවද එහෙම? ඒ අය ඒක ගෙදර ඉඳලා වින්දේ. ඒක ලොකුවට ඇවිල්ලා එළියට ඇවිල්ලා මං හිතන්නේ මගේ තරඟ හැම තරඟයක්ම බලන්න එන්න අපේම ටිකක් බයයි. ඔය බලන්නත් බයයි. ඉස්කෝලේ මං ක්‍රිකට් ගහන කාලේ වුණත් මට ඒ ගමේ කට්ටිය කියනවා හොඳට සෙල්ලම් කරනවා මේ අපේ අම්මා මාකටට ගියාම කියනවා අන්නද හරම ගහලා වටුනා මෙහෙම ගහලා වටුනා. ඉතින් අපේ අම්මෝ දන්නේ නැහැ. ඉතින් මට කියන්නේ මේ ඉන්න මුන් කියනවා උඹ උඩ ගහලා වටුනායි කියනවා. මෙන්න ඔක බිම දිගේ ගහපන් ද බැරිද උඹට කියලා අහනවා. ඉතින් ඒ වගේ තමයි දන්නේ නැහැ. ඒ ඉස්කෝලේ සෙල්ලම් කරන කාලේ. ඉතින් ඒ වගේ අම්මා තමයි මෙතන ඉතින් මේ ප්‍රධාන භූමිකාව කළේ. භූමිකාව කරේ අයියගේ මගේ.
ඒ දරිද්‍රතාවය ගේ ඇතුළට ඇවිල්ල පදිංචි වුණාට පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන්න ලොකු වියදමක් දරන්න එපා. ඔබ කොහොමද ඒක සම්පාදනය? ඒක කරන්න බෑකෝ. අපේ අම්මා පාසලට ගිහලා විදුහල්පති මාට කිව්වා මේ සෙල්ලම් කරන්න එවන්න පුළුවන්, මට මේ බඩු බාහිර ආදී අරන් දෙන්න බෑ කියලා. ඉතින් විදුහල්පති මාගේ අපි ඉස්කෝලෙන් දෙනවා ඔක්කොම කියලා. හ්ම් හ්ම්. ඒ ඔක්කොම කොහොමද මම එහෙම හැවේ? දැන් ඔබ ජනප්‍රිය වෙනකොට, ඔබ ප්‍රසිද්ධ වෙනකොට, ඔක ලෝක පූජිත වෙනකොට ඔබට තියෙන ආදරය නිසාම ඔබ සම්බන්ධව යම් යම් මතවාද එළියට එන්න පටන් ගන්නවා. ඔබ අර නිතරම මේ පෑඩ් එක මෙහෙම හදනකොට මේ අපේ ආදරයට හැබැයි ඒක උපහාසාත්මක අපහාසාත්මක විදිහට වෙයි. මිනිස්සු විවිධ කතන්දර කියන්න ගත්තා ඒ සම්බන්ධව. කියන්නේ ඔබ මේ කැඩුණු නැත්නම් එහෙම නැත්නම් ආවරණ තිබුණේ අපේ පරණ ඒවා, අපේ ලනු වලින් බැඳලා, ලේස් වලින් බැඳලා. ඉතින් ඒ වේ බකල් එකක් නැතිකොට මේව එහාට මෙහාට දුවනවා. අතින් හදාගෙන අර මෙහෙම හැමතිස්සෙම කළා ඒක හදා ගන්න හරි. ඉතින් අර නිකම්ම දැන් උනත් අර සෙල්ලම් කරන කියත් මට ඒක අයිත් එම් වෙනවා. සිද්ධ වෙනවා. ඒ කියන්නේ කතාවේ තුල යම් කිසි අත්තක් තියෙනවා. ඔව්. ඉතින් ඒ මම හිතනවා අපේ ඒ වෙලාවේ අපිට ඒ විදිහට තමයි ඒ අපේ විදුහල්පතිතුමා පුළුවන් ආකාරයෙන් දුන්නේ. ඉතින් සමහර කාලාට දැන් අපේ පාසලේ තියෙන තරඟ වලට අපි සමහර ආදි ශිෂ්‍යයෝ ඉන්නෝ, අදටත් ඒ අය තමයි පුළුවන් ආකාරයෙන් උදව් කරනවා. ඉතින් ඒ වගේ තමයි මට වුණත්. මම වුණත් කොළඹට එන්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේ පුහුණු තරඟයකට වයස 19 පහළ මට අම්මගුව මට නම් දෙන්න සල්ලි නැහැ කියලා. ඒත් මට තාමත් මතකයි අපේ ඉන්නෝ ජයරත්නය කියලා අයිය කෙනෙක් මාතර, එයා තමයි සල්ලි දීලා ගියා මේ පුහුණු තරඟයට යන්න කියලා. පෙරලා ඔබ ජයරත්නයට ඒ කෘතවේදීත්වය පළ කළාද? අදටත් මම කතා බහ කරනවා. එහෙමද? අමතක කරන්නේ ඕන තැනක අපි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හරි. හරියට. මම ඒක නිකුයි අපි කොත්තන හිටියත් අර අපි ආපු තැන අමතක වෙන්න අරක අපි පුළුවන් තරම් ඒව මතක තියාගන්න. ඒක අනිවාර්යයි. ඒක තමයි අපි ළඟ තියෙන්න ඕනේ. මට රුපියල් 10ක් කර දුන්නා නම් ඒක මතක තියෙන්න ඕනේ. මම දැන් මට පුහුණු කට් හිටියාම කියලා ඇනල අයියලා එහෙම මං තැනක නැවතිලා හිටියා. මට මාතර ගමේ කෙනෙක් මුස්ලිම් සහෝදරයෙක් ඊගෙදර අවුරුදු 12ක් හිටියා මං නැවතිලා ගල් කිස්සේ. ඉතින් ඒ වගේ මාව බලාගත්ත මගේ මාතරින් ලාපු අය විශේෂයෙන්ම ජයරත්නය වගේ අය හරි නිහඬව උදව් කරන අය. ඉතින් අදට වුණත් ගියාම දැන් ඊයේ වුණත් මම කතා කරලා මාතර කියලා කතා කරා. ඉතින් මේ ඒක තමයි අපේ අතීතය සම්බන්ධ තියෙන මේ පෙනෙන නොපෙනෙන දුරකින් දැන් මේ ගීතේ දැන් මේ පේනම දැන් තේරුම් නම් අහන්න එපා. හමතින් දැන් නම් තේරිලා තියෙන්නේ හොඳට පෙනෙන නොපෙනෙන මානේ තමයි ඉන්නේ. මේ උත්තරේ තියෙනවා පේන නොපෙනෙන තැනක. ආත්මලින ගේකනේ කියන්නේ. දැන් පෙනෙන නොපෙනෙන ගම අපිට තාම නොපෙනෙන ඔබට පෙනෙන මට පෙනෙනවා. හරි. ඔබට නොපෙනෙන මට පෙනෙන. අපිටත් කවදා හරි පෙනෙයි. පෙනේ. පෙනේ නේද? ඊතේ හැම වෙලම. රවින්නේ නම් ගෑම මහි හිතුණා නూరు නුපු
සිංදු හොඳට කිව්වා. ඒක සෑහෙන ඉහළ ස්වර පරාසයක ගායනා කරන ගීතයක්. ඒකේ ඒ ස්වර පරාසය අඩු කළා නම් ඒ රහ නැති වෙනවා. නැති වෙනවා. ඒ නිසා ඒ අභියෝගය ඒ විදිහටම අරගෙන රවීන් ඒ ආකාරයෙන් මේක ගායනා කළා. හොඳට වැඩියා. හොඳටම කිව්වා. තිරනිත්‍යක රස විඳ නේද? ඔව්. හරි. අපි ඉතින් අවසාන ගීතයට ඇවිල්ලා ඉන්නේ ඉතින්. ඒ නිසා අවසාන ගීතයට කලින් අපි වැඩසටහනේ සමාප්තිය සටහන් කළා තමයි අපේ ආරාධිත ශිල්පියාට එමු නැත්නම් අපේ සනත් ජයසූරිය මහත්මයාට අපි අවසාන ගීතය වැඩසටහනට එකතු කළේ ඇයි කියලා අහන්නේ. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වුණේ ක්‍රිකට් අතීතයේ අපි විඳපු හැටි අද අපි ක්‍රිකට් වල කොතනද ඉන්නේ කියලා කතා කරන අතරේ ඒ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ හදවතේ සටහන් වෙලා තිබිච්ච ඒ අපූරු රස ඒ කියන්නේ ගීතයත් එක්ක ඔහුගේ ජීවිතයේ තිබිච්ච අත්දැකීම් කොහොමද අපිට බෙදා හදා ගන්න පුළුවන් කියලා උත්සාහයක තමයි නිරත වුණේ. ඒ නිසා ඒ උත්සාහය සාර්ථකද නැද්ද කියලා තීරණය කරන විනිසුරුවරයා ඔබ. ඒ නිසා මේකේ දෙවැනි විනිසුරුවෙක් හෝ තුන්වැනි එක්කෙනෙක් නෑ ඔබම තමයි. ඔබ හිතන්න අපි මොනතරම් දුරට ඔහුගේ හිත ඇතුළට බිකම් කළාද කියලා. ඉතින් අද මම මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ හහපුරා කියලා අපේ අද වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය කරපු නිහාල් පෙරේරා අපේ තරුණ සංගීතවේදියාට අපේ ගෞරවය සහ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඔහුට සහයෝගය දක්වපු අපේ අනිකුත් සංගීතවේදීන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රවීන් ඔබට ඔබත් බොහොම නිහතමානී තරුණෙක්, හැකියාවන්ගෙන් පරිපූර්ණ වෙච්ච තරුණෙක්, වැඩිහිටියන්ට සහ පිදී උත්තම් පුදන තරුණෙක්. ඒ නිසා මම ඔබටත් ඉතින් මේ 7 වෙනි වතාව මම ඔබට මෙහෙම ස්තුති කරනවා. ගොඩක් ආසාවෙන් බලන චරිතයක් නේ. චරිතයක්. ඔව්. හැබැයි මම අපි හැමෝම ඒක ඒ විදිහට තියාගන්න ඕනේ. ඒක මට ලොකු ගෞරවයක්. ඔව්. ඒ නිසා ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම තිරණේ අද ඔබ මේ ආරම්භ කරපු ගමනේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ ඕස්ට්‍රේලියාවට යනවා කියුවානේ. ඔබ නැවත එන්න ඉඩ තියෙනවා නැත්නම් එහේ නවතින්න ඉඩ තියෙනවා අපි දන්නේ නැහැ. හැබැයි කොහේ හිටියත් දවසකට එක වතාවක් හරි අපේ මේ රටේ ඇහිච්ච ගීතයක් මුමුණන්න පුරුදු වෙන. ඒක තමයි අපේකම. ඒ නිසා ඔබට ලොකු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සනත් අද ඔබේ උපන්දිනය. මම නැවත වතාවක් අපේ දැවැන්ත මේ ප්‍රේක්ෂක ප්‍රජාවත් එක්ක ඔබට සුබ උපන්දිනයකට සහ සුබ අනාගතයකට ආදරයේ උත්තරල ලැබෙන අනාගතයකට මම ඔබට සුබ පතනවා. ඒ නිසා මේ ආපුවල ඉඳලා ටිකන් අටෙන් පිටෙන් මට දෙනවා ආදරෙම තමයි දෙනවා. ඒ වගේම ඔබ ඉතාමත්ම කාර්යබහුල අවිවේකී පුද්ගලෙක්. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඒ කාලය නොමසරුව අපිට ලබා දීම ගැනත් ස්තුතියි. බොහොම ස්තුතියි ආරාධනා කිරීම. ඔව්. අවසාන ගීතයේ මේක ජීවිතයක් වගේ ගීතයක්. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෝ තරම් වටින ලෝකයක් මං හිතන්නේ කොහෙවත් ඇති කියලා. මේ ලෝකේ තියෙන ඕනෑම සම්පතක් දරුවෙක් ඉදිරියේ බොහොම කුඩා වැලි කැටයක් වගේ. ඒ අතරිනුත් එකනට එක වෙනස්. පුතෙක් ඉදිරියේ තාත්තා කෙනෙකුට මොනවද දෙන්න බැරි? එතෙන්ට ඔබ එන්නේ. දිලීප පොඩි පුතු සනීපයට නෙදි මවගේ තුරුළු යහනේ. මගේම ලේ බින්දුවක් ඔබ ළඟට දීලා මම බලන් ඉන්නවා කියන හැඟීමනේ මේක තියෙන්නේ. දැන් ඔබේ අත්දැකීම් කියන්නේ. ඔය ඉතින් මට ඇත්තට මතක් වෙන්නේ මගේ පුතා ගැන. මොකද අපි ඒ යම් කිසි වෙලාවක බලාපොරොත්තු වුණ අපිට පුතෙක්. ඉතින් ඒ වෙලාවේ ඒක මම හිතනවා ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. නිරෝගී ළමෙක් විශේෂයෙන්. ඉතින් ඒකම මේ කියන වගේ එයා හැමතිස්සෙම ඒ තුරුල් වෙලා ඉන්න විදිය දැක්කම සාමාන්‍යයෙන් පුතෙක් හැමතිස්සෙම අම්මට ගොඩක්
ළඟයි සමීපයි. ඉතින් මේ මේ මගේ රණුක් පුතත් එහෙම තමයි ගොඩක් අම්මට හරීම අනිත් දුවල දෙන්නට වැඩිය සමීපයි. එයාව පොඩ්ඩක් තාමත් හුරතල් කරනවා. ඉතින් ඒක මම දැකලා මට ඒ ගැන මට හරි සන්තෝසයි. ඉතින් මමත් ඇත්තටම තාත්තගේ කැරේ සන්තෝෂ වෙනවා මේ ඒ වගේ පුතෙක් ඉන්න එක ගැන. ඉතින් ඒ මේ ගීතය කියන හැඟීම මට පුතෙක් ඉන්නද මට ඒක දැනෙනවා. ඔබේ හිතේ මොන වගේ හීනයක්ද තියෙන්නේ තවදුරටත් සනත් ජයසූරිය මෙන්න මෙහෙම තැනක නවතින්න ඕනේ, මෙන්න මෙහෙම වෙන්න ඕනේ, මෙන්න මෙහෙමයි සනත් ජයසූරිය ඉන්න ඕනේ කියලා හීනයක් තියෙනවද? නෑ, මං මගේ ජීවිතේ මං බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් වලට මං මගේ මහන්සියෙන් මං එතෙන්ට ඇවිල්ලා තියෙනවා. මං ක්‍රීඩකයෙක් හැටියට හිතපු දෙයක් තමයි හීනයක් තිබුණා මට මේ ක්‍රීඩාවෙන් අයින් වෙලා ඒ විදියට ජීවත් වෙන්න ඕන කියන එක. ඒක තමයි අපි හැමෝටම වෙන්න ඕන එක හැම ක්‍රීඩකයෙක්ම. මොකද නැත්තම් ඒකේ ක්‍රීඩා කරලා ඉවරනට පස්සේ නැත්තම් අයිති යන්නේ පල්ලෙහාට. ඒ ජීවිත ඔක්කොම ඉවර වෙලා අයිත් නිකන් අමාරු තැනකට වැටි. මට තිබුණ නෑ, මට හීනයක් තිබුණා නෑ, මම ඊටත් වැඩිය හොඳට මගේ දේවල් හදාගෙන මං උඩට යන්න ඕනේ කියන. ඉතින් මං ඒ හීනේ මට තියෙනවා තවත් යන්න දැන් ඒ බලාපොරොත්තුවට ඒ යන ඉලක්කය මං ඒ හීනේ හිතාගෙන ඉන්න කොහොම හරි යනවා කියලා තෙන්නේ. මං ක්‍රීඩාවෙන් ආ වගේම ජීවත් වෙන්න වඩා කැමතිම තැන කොතනද? මම ලංකාවේ තමයි ජීවත් වෙන්න වැඩි මාස. උතුර ලංකාවේ ඇතුලේ කොතනද? ගෙදර තමයි මගේ එකම තැන. මොන ගෙදරද? ඔබේ ගෙදරද මහ ගෙදරද? අපේ ගෙදරත් මහ ගෙදරත් දෙකම. මම ඒක මම ගොඩක් සන්තෝෂයි. මොකද මාතරට යන හැම වෙලාවකම ඒ හැඟීම තියෙනවා. ඉතින් ඒ අපේ වටපිටාව පරිසරය හැදලා තියෙන්නේ මුහුදාශ්‍රිතව. ඉතින් මාතර අපි ජීවත් වෙන්නේ මුහුදාශ්‍රිත. ඉතින් ඒ වගේ තැනක් අපිට ලැබිච්ච එක ගැන අපිට ගියාම තියෙන සන්තෝෂය, මනසට තියෙන සහනය කියලා නිමත් කරන්න බෑ. ඔබ තෘප්තිමත් ජීවිතේ? තෘප්තිමත්. සුපතනෝ. මම අපි මේ ගීතයත් එක්ක එකතු වෙමු. සනත් සමුදෙමු අද දවසේ හුට ඉතාමත්ම කාර්යබහුලයි. ප්‍රිය සම්භාෂණ සාද ආරාධනා නේද? එහෙම තියෙනවා නේ. ඔක්කොම තියෙද්දි මේ ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ. ඔබ ජාතික නාලිකාවට ආදරේ. ගොඩක් ආදරේ. මේකනේ ඉතින් අපි හැමෝම අපේ ක්‍රීඩාව ජාත්‍යන්තරයටත් මේ ක්‍රීඩාව මේ ලංකාවේ හැමෝටමත් පෙන්නපු තැනනේ මෙතන. ඉතින් මේ ඉන්න අය හැම කෙනෙක්ම ක්‍රීඩා විකාශයේ බාහිර ඉන්න අපේ සියලුම දෙනා මම හිතන්නේ ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මේ වෙලාවෙත් අද අපේ ලෝක කුසලානේ මේ පෙන්වන දේ අපි හැමෝම සන්තෝෂයෙන් බලනවා. ඉතින් ඒ ගැන නාලිකා පිළිබඳ මම ගොඩක් සන්තෝෂ වෙනවා. මේ ක්‍රීඩාව අද මුළු ලංකාවටම බලන්න පුළුවන් විදිහට අපි එක ගෙනිච්ච එක. හොඳයි, වෙන අපි මේ ගීතයත් එක්ක ඔබෙන් ඈත් වෙලා යනවා. తాවකාලිකව ලබන ඉරදත් මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ලෝකෙ කොහෙ හිටියත් අපි කොතන හිටියත් අනිවාර්යයෙන්ම ඉරිදා රාත්‍රී 10ට 10යි 10ට සිහිනේ ගිරෑ ඔබේ ගෙදරට එනවා. එහෙමනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් අපි යන් ගීතයට. දීප පොඩි පුතු සනීපයට නිදි මවගේ පුකුල් යහනේ කුමාර යානෙනි මගේ කිරුළ හිමි ජීවන රජ Bye.